राज में दूरत इपदी सितियानम नुबत रजे की पुतुने हिरी कड़ बागेन पुल्लतु इगिले अद नुबे सिरी यहने हीनेन हिना පිලේ ඉපදුණු මට රජවාසල හුරු කොයින්ද රජුන් ඇමතියන් නලවන මිහිරි මුසා බස් කොයින්ද මහ අදුරන් මහ කවියන් රජගෙයි මහ විතක්කනට පිට දී රැලි නැගෙන බැවින් විරුදාවලි බඳනා කල දයසේන ගුණසිංහ කවියාගේ රන් පැටියක කඳුළු කාව්‍ය එකතුවේ තමයි මේ කවිය සඳහන් වෙන්නේ विशारद संध्या बुलत् सिंघल गायन शिल्पिनिय लूशन बुलत् सिंघल प्रवीण गीत रचकयागे पदकल्पना वक्केम गायनकोट मट हेतुना मे रज मेदुराई महावासलाई दुगी पेल्पताई एकट याकरन्न कोहमद मे दार्शनिकियो उत्साह कले कियला अत्रम लोके दार्शनिकियो बिहुने महा मेदुरु वलिन विल्लुद पलस वलिन रोसमल यहानावल वलिन नेवेई अपि अहल तेन विदियट ලෝකේට විශිෂ්ටිය බිහුනේ සල්ගස් යටින් ගවගාල් වලින් මේ වගේ බොහොම පුංචි තැන් වලින් සාමාන්‍ය ජනතාව අතරින් තමයි ලෝකේට මහා විශිෂ්ට මිනිස්සු බිහුනේ සල්ගහ යටින් බිහිවුණු ශ්‍රේෂ්ඨයා මේ ලෝකේට ආර්ය සත්‍ය දේශනා කරලා මේ ලෝකය යහපත් මාර්ගයක ගමන් කරවන්න उत्साह कला दार्शनिक अर्थयान देशना कला बुद्रजान महंसे देशना करपू श्री सद्धर्म मार्गे गमन करमिन ए असुर लबमिन
ගීතමය වින්දනය ලබන්නට බණ දහම ඇසුරු කරන්නට අද ගීබණ මඩුවේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වැඩමවා වදාළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය පාතේකම ඥානිස්සර ස්වාමින්වන් වහන්සේ සාදුකාර පවත්වමින් নমස්කාර පූජා පෙරදරිව අපි පිළිගනු ලබනවා. ඒ වගේම නුවර කලාවිය උපවත් කරපු අධ්‍යාපනවේදියෙක් විශිෂ්ට කවියෙක් ගීත රචකයෙක් ඒ වගේම ඉතාම සුන්දර නිහතමානී මිනිසෙක් මහින්ද චන්ද්‍රසේකර ප්‍රවීණයා බොහොම ආදරයෙන් අපි ගීබණ මඩුවට පිළිගනු ලබනවා. ඒ වගේම විශාරද සංද්‍යා බුලත්සිංහල ගායන ශිල්පිනියත් බොහොම ලෙන්ගත්තු දයාර්ද සිත ඇතිව අපි පිළිගනු ලබනවා ආයිබන් කියලා. ඒ වගේම වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දේ හිතවතුන් එකතු කරගෙන අද අවසරය අපිට ගීබණ මඩුවේ අර්ථ ධර්ම කරුණු හොයාගෙන යන්නට. මම මුලින්ම මහාචාර්ය පාතේකම ඥානිස්සර හාමුදුරුව වෙත යොමු වන්නට කැමතියි. අතරම මේ මුල්ම ගීතේ ගැයුණා වගේ දැන් කෙනෙක් රජමැදුරක උපදිනවා, තවත් කෙනෙක් දුගී පැල්පතක උපදිනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ උපතින් කෙනෙක් විශිෂ්ටයක් වෙන්නේ නැහැ. උපතින් මහා පුරවැසියෙක් වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතය ගෙවන විදිහට තමයි එහෙම වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා හාමුදුරනේ මේ පින්පව් අනුව තමයි එහෙම වෙන්නේ. කුසල් අකුසල් අනුව තමයි එහෙම වෙන්නේ කියලා. මේ පින්පව් කුසල් අකුසල් පිළිබඳව වන පැහැදිලි කිරීමෙන් මට හිතුණා අපිට ප්‍රවේශ කතනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අද අපේ කතාබහට. අද පුර 15ක දවස හෝදා ගීබණ මඩුව වැඩසටහනේ අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනත වගේම ගීතය සම්බන්ධයෙන් කරුණු කාරණා බණ දහම් සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම සතුටු වෙනවා අපේ මහින්ද චන්ද්‍රසේකර මහත්මයා අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න පුළුවන් වීම ගැන අපිටත් බොහෝ කරුණු කාරණා ඉගෙන ගන්න එතුමා කතා කරන දේවල් වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර ධර්මයක් තිබෙනවා ඉන සූත්‍රය කියලා. ඉන සූත්‍රයේදී ඉන කියලා කියන්නේ නයන්. ඉන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුප්පත්කම නැතිබැරිකම සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට දුකක් කියලා. ඒ කියන්නේ ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට ගිහි ජීවිතය හා සම්බන්ධ අපේක්ෂා අවශ්‍යතාව තියෙනවා. ඒ අපේක්ෂා සම්පූර්ණ කරගන්නටත් අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නටත් ඇතිවෙන ප්‍රධාන බාධකය තමයි දුප්පත්කම නැතිබැරිකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන අයට දුප්පත්කම දුකක් කියලා. එතකොට මේ දුප්පත්කම කියලා කිව්වහම අපේ මේ වර්තමාන සමාජයත් එක්ක අපි දුප්පත්කම කතා කරනකොට වජිර දුප්පත්කම කොටස් දෙකයි. එකක් ආර්ථික වශයෙන් ඇතිවෙන දුප්පත්කම. ආර්ථික වශයෙන් ඇතිවෙන දුප්පත්කම. මේ කිව්වේ ආර්ථික වශයෙන් තියෙන දුප්පත්කම තමයි රජමැදුරක ඉපදී සිටියානම්. උඹත් රජෙකු පුතුනේ කිව්වේ ඇත්තටම තමන්ගේ කුසින් වදපු දරුවට තමන්ට වඩා වැඩි සැප දෙන්න තමයි ඕන කෙනෙක් තමන් නොලබපු සැප සම්පත් දෙන්න තමයි අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් කැමති. ඉතින් ඒක කරගන්න බැරි වීම සම්බන්ධ දෙයක් නෙමෙයි කිව්වේ. අනිත් දුප්පත්කම තමයි මානසික දුප්පත්කම, ආධ්‍යාත්මික දුප්පත්කම. දැන් සමාජේ ජීවත් වෙනකොට අපි දකිනවා ගොඩාක් අද වර්තමානයේ සමාජයේ ඉන්න ආර්ථික සල්ලිකාරයෝ ආධ්‍යාත්මික වශයෙන් හරි දුප්පත්. ආධ්‍යාත්මික වශයෙන් හරි දුප්පත්කම නිසා තමයි ඔය කතරගම ගිහිලා බාර ගැට ගහන්නයි තව තව තැන්වල බාර ගැට ගහන්න යන්නේ. මොකද ආධ්‍යාත්මික ශක්තිය නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචශීලය හොඳට ප්‍රමාණවත් ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට ප්‍රතිපත්තිමය ජීවිතය. අද බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය ජීවිතයට වඩා ආධ්‍යාත්මික හිඟන්නෝ
आर्थिक वशे लक्षपति कोटिपति सामजी थिं किसीयाम के वज्र विमसपु आकार किसीयाम के अतटम दुपत्ला उपदीन ये पूज्यलगे कर्मे निशाकेल क्यूवट ये पूज्यल किसीयाम के दुपत्ला उपदीन उपदीन कोट या रजमधुरक नति उना दुगी पेलक उना एक हटि प्रश्न अग्निवे बुद्धाग्नि हटि है भई ये पूज्यल मेरेन कोटा अनुंट अतपपान जीवत्न तन लुकु प्रश्न इकने बुधदहाम उगन्ना क्षेम पुज्यलेकुटम उत्थान बल वीर अनागत दुक्त दक्ष वेडकरांट के मोले मोले वेहसवल कायिक शक्त वेहसवल वेडकरांट के तमंगे दीव नोवे एनिसा न जच्चा वसलो होती किल की उत्पत्ति वसल की अन्न बे दुपत्न दुगी पेलक उपन्ना ये ओह दुगी पेलक उपन्न कील की ओहगे नुसुदुसुकम अग्निवे ओहगे दिव्य पैवात्म जीवते काय सांगवर वची सांगवर मनोसांगवर तम वेदगा एनिसा हेम केनेकुम जीवत्न ओहगे जीवित तुल तमंगे इद्रियतेन अरमुन परमार्थे मुखद कील दनगन यामगन तम बुद्ध अत्र महेंद्र महात्म्य मे कलाकारो उपदिनवा कलाकारो उपदिने लक्षकट वितर इक्कीनेकद कलाकारो समस्त समाजेम पेरटुगामी पेरगमान्यन मनुष्य बवट पत्न कला उपदिने कलाकारो उपदिने कोहमद किलापि होयागनकोट केनो मे वासना गुणे कलाकारो एक पहलवेन हेतु वेनवा किला मे वासना गुणे किल कियन्ने पिनद एहेम नत्तम मे पेर कुशल समहार विलावट में परपुरे उरुमे कलाव पहालवेन इतनाद कलाकार कुशल उदाऊ अवसराय अभ्यामे वज्र मटना दिख तुनम हेतु मुखद कलाकार इनताम सीमित पिरीसा एनु तोरलगत तव सीमित කලාව පරපුරෙන් හෝ ගිය ආත්මයක සසර පුරුද්දක් විදිහට හරි බිඳුවක් හරි කොහේ හරි තියෙන්න ඕන දැන් අපි කතා කරොත් කලාකරුවෙක් එක්ක ඒ මූලයේ හොයාගෙන යනකොට ඒ ඉහත ආත්මයක ඔහු ගෙනපු දෙයක් හෝ එහෙම නැත්නම් ඔහු මේ ජීවිතෙන් ලැබපු මහා අධ්‍යක්ීම් සම්භාරයක් හෝ ඒ සියල්ලම තියෙනවා දැන් අපි කලාවේද කියනවනේ हव्यत गीतेत साहित्येत मूलिकवन कारण तुनत्तीन किल प्रतिभा व्युत्पत्ति सतताभ्यास किल इतिंग मुलिंग केपु ए प्रतिभावनं बहुवित मटत्तितेन अत्तटम पेर पिनकट ससर पुरुद्दक हटियत केनेकुट लब्बेन दायादयक विय युतुय किल अत्तरम दैन कलाकरुवा वगेम हामुदुरने अनित हेमोम पस्से मे एनवने पिनपव අපි කරන කියන දේවල් තමයි අපි අරගෙන යන්නේ. ඒ කියන්නේ අපි කරන කියන දේවල් වල ප්‍රතිඵල තමයි අපි විඳින්නේ. දැන් ඔබ වහන්සේ කිව්වා මේ කෙනෙක් දුප්පත් වෙලා ඉපදුනාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔහු මිය යන්නේ දුප්පත් මිනිස්සෙක් විදියට නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ පින්පව් අපි කරන කියන දේවල් අපිට කොහොමද බලපාන්නේ? එහෙම නැත්නම් අපි දෙන දේ කොහොමද අපිට බලපාන්නේ කියන කාරණේ පැහැදිලි කරගත්තොත් වටිනවා ඊළඟ ගීතමය ප්‍රවේශයට යන්න. ඔය ඇත්තටම දැන් लोके पहलवेच्च दर्शन तीयन लोके ग्रीक दर्शनी गत्ताम बठीर दर्शनी पिरदिग दर्शनी ये दार्शनिको यम्यम अदहस पलकरल लोके पहलवेन आगमिक नायक ये आगमिक नायको मिनिसा पिलिबंदव यम्यम करुणु कारण कीलति एं बुद्धरजानन वहांसे नमति दार्शनिकया लोकेट पलकला किसियम केनि मे लोके पहलु नाम या पोदु समाजेट दिन दे पेरला याट लभिनवती दुंदे लभे क्यू एक इकने दें किसियाम किने उपान्न दवसी दला मेरेन मोहत दक्वा ओहु समाजेट दिन दे एको हितिंग एको काटिंग एको काइंग ओहु यमक समाजेट तिलिन करनो ए पेरला ओहु लबान्ने ए दिन दे केला क्यू දැන් උදාහරණයක් හැටියට දැන් මම දැන් මෙහෙම ඉන්න ගමන් හිතට කේන්තියක් ඇති කරගන්න.
එතකොට මන් දිහා බලාගෙන ඉන්න ඔබටත් මන් දිහා බැලුවා මගේ මූණ තියෙන කේන්තිය නිසා මනසේ වික්ෂිප්තභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මම කේන්තිය දුන්න කියන එක. ඒ කියන්නේ මම මතුදා ඉදිරියට ලබන්නේ ඒවා. ඒ වගේ. එතකොට වචනයෙන් කයින් හැම එකෙම මෙහෙමයි. අපිට පේන්නේ දුන්දේ බැලුව බැලමට පේන්නේ දුන්දේ අපට ලැබෙන්නේ අනික අතට යනවා කියලයි අපිට සාමාන්‍ය ලෝකේ පේන්නේ. බුදුරජාණන් වහන්සේ දාර්ශනිකයෙක් වශයෙන් දැක්කේ ඊටවන ගැඹුරක්. දුන්දේ තමයි ලබන්නේ. ඒ නිසා තමයි බුද්ධ ආගමේ කියන්නේ කවදාකවත් අනික් කෙනෙක්ගේ හිත රිදෙන්න වචනයක් කියන්න එපා කියලා. ඒ කියන්නේ එකක් එයාගේ හිත රිදෙනවා වගේම අනික තමන් දෙනවා ඒක. ඒ කියන්නේ පෙරලා තමන් ලබනවා. සතෙක් මරන්න එපා. අනුන් සතු දෙයක් ගන්න එපා කියලා කියන්නේ තමන් අනිකට සමාජයට දෙන දේ තමයි තමන් ලබන්නේ. ඒක තමයි බෞද්ධ දර්ශනීය උගන්නන දේ. ඒකේ යහපත් දේවල් පින, අයහපත් දේවල් පව. ඒ පව පිම්පව් වෙනවා අපි පසුපස්සේ කියලා කිව්වේ ওই කතන්දරේ තමයි. ප්‍රමුඛ සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ කතාවම ඉතාම ලස්සන පදපේලි ටිකකට අරගෙන එනවා. ප්‍රේමසිරි කේමදාස සූරීන් එයට සංගීතය එකතු කරනවා. විශාරද මාලිනි බුලත්සිංහල ගැයූ ගීතය විශාරද සන්ධ්‍යා බුලත්සිංහල අද අපට ගයනවා. බලන්න ජීවිතය කොයි තරම්නම් පාඩම් අපිට කියලා දෙනවා. Thank you.
කට ගලනා දොලකට දෙනින බුදු ගුණ නොදෙනින මිනිසුනි කොයි ලෝ යන්නේ මරණින් පස්සේ පින්පව් එනවා අපි පසු මරණින් පස්සේ අපි කොහේ ගියත් අපි කල කී දේ අපි පසුපස්සේ ගමන් කරන බව තමයි සිද්ධාර්ථ හාමුදුරුවෝ ඒ පද පෙළ ටිකෙන් අපිට ලියලා දුන්නේ. මහින්ද චන්ද්‍රසේකර මහත්මයා දැන් ඇත්තටම මේ ගීතේ ප්‍රශ්න කරනවා මේ සෝබා දහමට දැනන දේවල් නොදැනෙන අය මිනිස්සු නෙවෙයි. එහෙමනම් ඔවුන් නොමිනිස්සු. ඒකට සෝබා දහමත් එක්ක ජීවත් වෙන කෙනා නේද මිනිස්සයා කියලායි ප්‍රශ්න කරන්නේ. ඇත්තෙම සුභා දහම දැනෙන හිතකට බුදු ගුණයක් දැනෙන්න ඕන. දැන් මලකට ගලන දොලකට මේ බුදු ගුණේ දැනෙනවා කියලා අපි හාමුදුරුවෝ කියන්නේ. ඉතින් මලකට දොලකට විතරක් නෙවෙයි මිනී මරු ඇඟිලිවල ලේ තවරගත්ත අඟුලිමාල වගේ අයටත් බුදු ගුණේ දැනුණනේ. දැන් අවසානයේ අඟුලිමාල චරිතේ අපේ ගුරුළුගෝමි පඬිවරයා කියනවා අමාවතුරේ දැන් එයා අවසානයේ වෙහෙසට පත් වෙලා හිතනවා කවුද මේ දනිමි හැඳින්නේමි ස්වාමීනි යසෝ මහමායා දේවින් වහන්සේගේ පුතණුවන් වහන්සේ උපද සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතණුවන් වහන්සේ උපද මේ මිනී මරුවෙකුට බුදුගුණ දැනෙච්ච වෙලාව ඉතින් ඇත්තටම අපි ඕනෑම මිනිස්සෙක් ඇතුලේ ඉන්න ඒ බෝධිසත්වයන්ට කවදා හරි දවසක මේක දැනෙනවා. දැන් වජිරට මතක ඇති බුතිල කාව්‍යයේ මම හිතන්නේ ඉතාම විශිෂ්ට ගීතයක්. බුතිල ගීතයක් කියලානේ අපි කියන්නේ. ඒකේ එක තැනක තියෙනවා. ගල මුනිදු මැත්තේ හෙත කිසිවෙක් නොදත්තේ ගලෙක් පිළිගත්තේ. එසේ වූ ගුණ මොහු නොපිළිගත්තේ. එබැවින් අර ගිජුකුළු පව්වේ ඉඳලා ගලක් එරලනකොට හරියට අම්මා කෙනෙක් දරුවෙක් වඩා ගන්නවා වගේ තවත් ගලක් මතුවෙලා පිළිගන්නවා. බුදුන්ට ඒ බුදුගුණේ දන්න හින්දා. ඉතින් මේ උදාහරණ වලින් අපිට පේනවා ඇත්තටම මේ බුදුගුණේ කියන එක දැනෙන හදක් කොයිතරම් සිව්මැලි වේතුද කොයිතරම් පින්බර වෙන්න ඕනද කියලා. මං හිතන්නේ අපේ ඔය අසිරිමත් කලා නිර්මාණ කර සමාධි ප්‍රතිමා වහන්සේ අවකන ප්‍රතිමා වහන්සේ වගේ අසිරිමත් කලා නිර්මාණ කරපු ඒ කලාකරුවන්ගේ හදවතේ බුදු ගුණේ පිරීලා තියෙනවා. ඔවුන්ගේ හදවතේ ඇඳගත් රූපේ තමයි අපිව විස්මයට පත් කරන්න අපව එතන ගිහිල්ලා වන්දනා කරවන්න තරමට ඉතාම ගුණපූර්ණ නිර්මාණ හැටියට කළේ ඒ බුදු ගුණ දැනෙලා. අතරම මේ ගල මුනිදු මැත්තේ හෙත කිසිවෙක් නොදත්තේ ගලෙකි පිළිගත්තේ එහෙව් ගුණ ඔහු නොපිළිගත්තේ මේ කාව්‍ය නිර්මාණයේ ඇතුලේ මේ ගලක තියෙන හද ගැස්ම එහෙම නැත්නම් ගලක තියෙන මෙලක ඊටාම හොඳින් ගුත්තිල කාව්‍යයේ අපට පැහැදිලි කළ දෙනවා ඇත්තවි හාමුදුරුවෝ ඇත්තම මේ සෝබාධමත් එක්ක බැඳිච්ච ජීවිතවල දාර්ශනික හරය क्या दिन तमाय गीत कव्य उदव कर अभी बनमे उत्साह हम अंगुलीमाल अंगिली कपागिन माल हदागिन गुरुपूजा पवत्न आप मोहते बुधहाम दुरंगे पाद दिख अल्लागिन नमस्कार करला सुमगट यमुन इवे मे संसारे पुरा अपमन पौकर पुआय බුදුහාම් දරංගේ පාද ස්පර්ශ කළා මේ සසර ගමන නිමා කරනවා. ඉතින් මේ බුදුහාම් දරංගේ පාද වන්දනා කරන්න අපි පින් නොකර නිසා තමයි අපි සංසාරයේ තවදුරටත් මේ ගමන් කරමින් ඉන්නේ ජීවිත ගෙවන්නේ. උන්වහන්සේට පුදුම තරම් නම් තිබෙනවා. උන්වහන්සේ හඳුන්වන දැන් ලෝක සිවංකර කියලා රමුකන හාමුදුරන්ගේ ගීතයකම තියෙනවා මේ ලෝක සිවංකර කියලා බුදුහාම් දර හඳුන්වනවා. දැන් මේ තරම් නාමාවලියක් දැන් ඒ අප්‍රමාණ බුදු ගුණ ගායනාවන් එතකොට මේ බුදුහාමුදුරුව
හඳුන්වන බුදුහාමුදුරුව විස්තර කරන බුදුහාමුදුරන්ගේ බුදු ගුණයන් පරිපූර්ණ කරන ආකාරය පිළිබඳව හාමුදුරනේ මේ සාහිත්‍යකරුවන්ගේ ඇසින් දකින්න මම ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔව් ඇත්තටම මේ නම් වැඩි වෙන්නේ කෙනෙකුට ඒ පුද්ගලයා කරන වැඩ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඉපදිලා එහෙම මැරිලා යනවා නම් එයාට උපන්න නම විතරයි. උපන්නයින් පස්සේ ඒ පුද්ගලයා වරුන් හෝ වේවා කරන වැඩ අනුව නමක් වැටෙනවා. අපි දැන් අපි කාඩ් එක කියලා කියන්නේ. ඒ වැඩ හොඳ වැඩ, යහපත් වැඩ, අර්ථවත් වැඩ, සමාජ හිතකාමී වැඩ වෙන්න පුළුවන්. අයහපත් වැඩ, වැරදි වැඩ, සමාජයට අහිත පිණිස පවතින වැඩ වෙන්න පුළුවන්. අහිත පිණිස පවතින මිනිස්සෙක්ගේ නමක් කියන්නේ ඒ විදිහ. දැන් අංගොඩ ලොක්කා එමුකන් ඒක පොඩි එහෙම ගැතියක් නැහැනේ. කියන්නේ මම මේ අගෞරවයට කියන නෙවෙයි, ඒ නරක වැඩ කරනකොට වැටෙන නම නරක නම. යහපත් වැඩ කරනකොට වැටෙන නම යහපත් වැඩ. අපි ඉතින් අපේ සමාජයේ යහපත් වැඩ කරන මිනිස්සුන්ටත් කැතලේබල් අලවන්න ඇතම් කුහක මිනිස්සු උත්සාහ ගන්නවා. ඒක සම්මතය නෙවෙයි, මම මේ සම්මතය කතා කරන්නේ. අර සම්මතයනේ. දැන් බුදුරජාණන් වහන්සේට ඔබ කිව්ව සිවංකර කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට තියෙන නමක් හිමේ සනරාමර ලෝක සිවංකර. බුදුරජාණන් වහන්සේට තියෙන නමක් තමයි සිවංකර. උන්වහන්සේට සිවංකර කියලා කියන්නේ අනිකා, ඒ කියන්නේ සත්වයා නිර්වාණය කරා පමුණුවන දහමක් දෙසුවා. ඒ කියන්නේ පමුණුවන වය කියන දහමක් නෙමෙයි, පමුණුවන ඇත්තටම ඒ දහම අනුව ජීවිතය ගත කළොත් එයාට ජීවිතේ දිනන්නත් පුළුවන්, සංසාර දිනන්නත් පුළුවන්. ඒ බඳු දහමක් දේශනා කරලා නැහැ ලෝකෙ කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේට සිවංකර කියලා කියනවා. දැන් ඔය පාළි නිගණ්ඩුව කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේට කියන නම් ලිස්ට් එකක්. මට මේ ඔබ අහුවාම මේ මතක් වුණා. මං එන් කීපයක් කියන්න කමන්නේ නැහැ. කමන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට තියෙන නම් කවුරුවත් හදපුවා නම් නෙවෙයි. උන්වහන්සේ කරන වැඩ තුලින් උන්වහන්සේට බුද්ධ දසබල, සබ්බඤ්ඤෝ, දීපදුත්තම, මුනින්ද, භගවා, නාත, චක්කුමාංගි රස, ලෝකනාත, නදිවර, මහේසි, විනායක, අපිට ඉතින් පැයෙම කියන් යන්න බැරි හින්දා ටිකක් නවත්. සමන්ත චක්කු, සුගත, බූරිපඤ්ඤ, මාර්ජි, නරසීහ, නරවර, ධම්මරාජ, ඔය වගේ නම් බුදුරජාණන් වහන්සේට තියෙනවා. තව තියෙනවා මේ මම ওই ටිකක් කිව්වේ. ඒ හැම එකකටම අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අර්ථය සමාජයට යහපත කළා කියන අදහසින් ආපු අර්ථ තමයි. ඔන්න බුදුරජාණන් වහන්සේ කරපු කිසිම ක්‍රියාවක් සමාජයේ අයහපත පිණිස, අනිකාට හිතරිදීම පිණිසවත්, අනිකාගේ දුක වේදනාව පිණිසවත් හිතල සිද්ධ කරපු දේවල් නෙවෙයි. ඒ නිසා තමයි සෑම බෞද්ධ කෙනෙකුටම බුදුන් සරණ යන්න කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිහිපු මග යන්න උත්සාහ ගන්නවා කියලා කියනවා. හොඳයි, අපි රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවම රචනා කරපු එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කරපු තවත් ගීතයක් ඔබට තිළිණ කරනවා. මේ ගීතයත් විශාරද මාලනී බුලත්සිංහල ගැයූ ගීතයක්. අද විශාරද සංධ්‍යා බුලත්සිංහල අපට ඒ ගීතය ගයා දෙනවා. Bandee
පාද ස්පර්ශයට ලැබෙන වරම උත්තම වරමක් කරගන්න බෞද්ධයන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි ශ්‍රද්ධාව ඔස්සේ තමන්ගේ තුන්සිත පහදාගෙන නිර්වාණගාමී මාර්ගයට ප්‍රවේශ වන්න සැබෑ බෞද්ධ උත්සාහ කරන්නේ. මහින්ද චන්ද්‍රසේකර මහත්මයා වෙත මම යොමු වන්න කැමති මේ බෞද්ධ සාහිත්‍ය පිළිබඳව වන අදහසක් හොයාගන්න. දැන් ගොඩක් දෙනෙක් බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයයි දෙක තරමක් පටලවාගෙන ඉන්න ස්වභාවයක් තිබෙනවා. මේ සාහිත්‍යයෙන් කරන කාර්යය ඒ සහිත බව තුළ මතු කරන කාරණය කුමක්ද? දාර්ශනික කාරණය කුමක්ද කියන මේ දෙක දෙමගේ තියන් නැතුව මේ දෙක එකමගකට ගන්න ගිහිල්ලා තරමක් අපහැදිලි තැන් මතු කරගෙන තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ සාහිත්‍යයේ සහ දර්ශනයේ කාර්යභාරය පැහැදිලි කළ දෙන්න පුළුවන් නම් වටිනවා කියලා මේ වෙලාවේ. ඔව් ඇත්තටම රජිත මේ මේ දෙකම අපිට අවශ්‍යයි. अपे साहित्य निर्माण करुक उत्साह बहुविट प्रज्ञावंतायट प्रज्ञाव नति गमे गुडे सामान्य जनतावट बनदहम कियादील ओं तुल श्रद्धा व्यतिकरा एक तम अंक एक श्रद्धाव नति हितक प्रज्ञा अति उनाट वेडग्ने ये पुलो हदंड ये पुलो हदंड तमय अपे යතිවරුන් වහන්සේලා මං හිතන්නේ සිය ගණනක් පොත් පළ කරලා ඒ වයින් උත්සාහක දැන් ඒ වගේ ආරම්භයෙන් බලන උම්මක ජාතකයේ ආරම්භය ගත්තොත් ඒ කියාගෙන යනකොට අපේ හිතෙන් අපි බුදුන් වඳිනවා ශාක්‍ය සිංහෝ අපේ ආමඳුරු
නම් විශාල ගණනක් කිව්වා නිගණ්ඩු ගත අර අර සාහිත්‍ය කෘතියක් ඒක ආරම්භ කරන්නේ එහෙමයි උමග ජාතකේ සාක්‍ය සිංහව සමන්ත භද්‍රව අසම සමව ත්‍රිලෝක්‍ය තිලකව ත්‍රිභුවන චූඩාමාණික්‍ය කරුණා නිදානව ප්‍රඥාවට වල්ලබු ඔබ කියපු කාරණාවල් දෙනවා මේ ශ්‍රද්ධාව තමයි ඊට පස්සේ මේ ප්‍රඥාව කරා අපි අරන් යන්නේ දැන් මට හිතෙනවා මේ අපි සමහරක් යතිවරුන් වහන්සේ කොයි තරම් නිර්මාණාත්මකද කියන මේ සාහිත්‍ය කාරණාවේදී උදාහරණයක් ඇටියට අපි අරන්නේ මේ සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ඒ රත්නාවලිය රචනා කරපු ස්වාමින් වහන්සේ මාටින් වික්‍රමසිංහ සූරින් හිතේ මවා ගන්නවනේ එතුමා කියනවා මට හිතේ මැවෙනවා දෙන්නේ එක්කෙනෙක් තමයි ගුරුලුකෝමි පඬිවරයා එයා ටිකක් පිත සහිත ශරීරයක් තියෙන උස කෙට්ටු ගිරා හොටක් වගේ නාහයක් තියෙන එහෙම මවා ගැනීමක් කරනවා ඊළඟට එතුමා කියනවා මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරපු ධර්මසේන හාමුදුරුව මගේ හිතේ මැවෙන්නේ ටිකක් සෙම බරිත ශරීරයක් තියෙන බොහොම කරුණාවන්ත ගමේ ගොඩේ ඇවිදලා හවසට මිනිස්සුත් එක්ක කතා බහ කරන දැහැත් පිටක් වළඳලා ඒ මිනිසුන්ගේ දුක සැප හොයා බලන එහෙම චරිතයක් ඉතින් ඇත්තට මේ සාහිත්‍ය පොත්වල අපිට මැවිලා පේනවා දැන් ධර්මසේන හාමුදුරුවෝ පටාචාර අවස්තුවේ දැන් අපේ හාමුදුරුවෝ කියනවා හිත නිවන බුදු බණ පද කියලා ඒ හිත නිවන එක ඒ ශ්‍රද්ධාවෙන් තමයි කරන්නේ. දැන් පටාචාර වස්තුව ගත්තොත් ඇත්තටම ඒක ඇතුළේ තියෙන ටෙලි රචනය. අද ටෙලි කතා රචනා කරන අයට සද්ධර්ම රත්නාවලිය කියුවොත් ඒ ඇතුළේ තියෙන හරියට සිනමා රූප. දැන් පටාචාරාවනේ අපි දන්න අපේ සාහිත්‍ය ඉතිහාසයේ අවාසනාවන්තම ගැහැණිය දැන් ඇය දෙවෙනි දරුවා බිහි කරන්න උත්සාහ කරනවා මහා වැස්සේ. එතකොට අපේ හාමුදුරුවෝ ඉස්සර වෙලාම කැමරාව යොමු කරන්නේ අහසට. එකල්හි නොකල් නොවේලාකුට අහස වැස්සක් නැගී කියලා අකුණු ගහනවා කලුවර වෙනවා. ඒ රූපෙන් පස්සේ ඊළඟට ගේනවා කැමරාව පොළවට. පොළවට ගෙනල්ලා කියන්නේ දරුවෝ දෙන්න සීත සුලං ඉවසාගත නොහි හඩති සිටු දුවනියෝද දරුවන් දෙන්නා බඩතුරෙහි ලාගෙන දෙදනත් දෙවැල මිටත් බිම ඔබාලා තුන්යම් රාත්‍රිය කියවාමි මේ මව් ගුණේනේ මේ කියන්නේ ඒ මව් ගුණේ ඇතුළෙම තමයි අපි බුදු ගුණේට යන්නේ ඉතින් මේවා ඇත්තටම මේ මේ සාහිත්‍ය කෘතීන් ඔබ කිව්වා වගේම මුලින් අපේ හිත තුළ ඇති කරන මහා ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක් නෙවෙයි ආකාරවති ශ්‍රද්ධාවක්. ඒ ඇතුළෙන් අපි ප්‍රඥාව කරත් බොහොම හැමී හිට අපට නොදැනෙන විදිහට අරන් යනවා. මේ බෞද්ධ ගීතේ කරන්නේ ඒකමයි. අපි හාමුදුර අවසානට කියනවනේ ගීතේ කියලා කියන්නේ සියලුම කලාවන්ගේ මුදුන. ඒ මුදුන් මුල බෞද්ධ ගීතයක් වුණාම ඇත්තටම හුදී ජනයන්ට ඉතාම අපූර්වට පෙරාගෙන මේ බුදු ගුණේ හදේ දරා ගන්න පුළුවන්. ඇත්තරම දැන් මහින්ද චන්දසේකර ප්‍රවීණයා මතු කරනවා හැමදෙනා ඉතාම වටිනා අදහසක් මේ ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවෙන් වැඩක් නැහැ කියලා. මම හිතන්නේ මේ කතාව ඇතුලේ අපිට ගොඩාක් දුර විහිදෙන්න පුළුවන්, දුර පියාසරන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවතුන් බිහි වුණයින් පස්සේ ප්‍රඥාවන්තයෝ බිහි වුණයින් පස්සේ උන් සමාජයට කරන්නේ වැඩක් නොවේ අවැඩක් කියලා සමහර වෙලාවට අපිට යම් ප්‍රකාශන ලේඛන සිනමාවන් මේ ආදී උදල් බලනකොට පේනවා උන් ප්‍රඥාවන්තයෝ සැබෑ ප්‍රඥාවන්තයෝ නමුත් ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයෝ උන් කරන්නේ මල් නෙලනවා මල් පාගනවා මේ පුංචි දේ මහා විශාල කරලා මහා විනාශයක් දක්වා අරගෙන යනවා දැන් අපි මාධ්‍ය තුලත් ඒ දකිනවා බොහොම සුළු සිදුවීම් චරිත ඝාතන බවට පත් කරනවා මේ කන්ද කෙන්ද කන්ද කරනවා කන්ද කෙන්ද කරනවා නෙවෙයි කෙන්ද කන්ද කරනවා ඒ වගේ මහා විශාල විනාශයක් කරනවා මේ ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයෝ බිහි වුණයින් පස්සේ සමාජයේ ඇයි
ශ්‍රද්ධාවතුන් ප්‍රඥාවතුන් වෙන්නට ඕන හාමුදුරනේ බණපතේ සූත්‍රයක් තියෙනවා කුහක සූත්‍රය කියලා එකද කුහක සූත්‍රයේ කියවම මට හිතෙනවා මේ සමාජ මිනිස්සු නැද්දෝ කියලා ඒ කියන්නේ සමාජයේ ඒ ඒ අයගේ චර්යාවන් සිද්ධි ගැන ඒක කියන්නේ කුහක ලක් කුහක භාවයේ ස්වභාව පහක් කියනවා කුහනා ලපනා නීමිති කතා නිපේසි කතා ලාභේන ලාභං නිජගින්සනතා එතකොට කුහක භව කියලා කියන්නේ අවංක තමා ඇත්ත තමා ජීවත් වෙන්නේ නැතුව හංගගත් තමා හංගගෙන වෙන කෙනෙක්ගේ රඟපෑමක් කරන අය ව්‍යාජ මනුස්සය කුහකයා කියලා කියනවා ඒ කියන්නේ ඇත්ත යා කවුද එයා හංග ගන්නවා හැංගලා සමාජයට ඇත්ත මනුස්සයා පෙන්වන්නේ බොරු මිනිහෙක් පෙන්වනවා එතකොට ඒ කුහකකම කියලා කියන්නේ ඒකට කතා කරන්න ගියාම කතාවෙන් කුහකකම පේනවා ක්‍රියාවෙන් කුහකකම පේනවා යම් යම් චර්යාවන් අධ්‍යනය කිරීමෙන් ඔහුගේ කුහකම් පේනවා. ඒ කියන්නේ හැබැයි පුජ්‍යලය හරියට අධ්‍යනය කරන්න. හරියටම අධ්‍යනය කළොත් තමයි ඔය පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හැදී තියෙනවා. දැන් ලපනා කියලා කිව්වහමත් කතාවෙන් පළවෙන එකක්. ඒ ලපනා කියන එක්කෙනා එක්ක කතා කළාම අහගෙන ඉන්න එක්කෙනාට තේරෙන්නේ මෙයා හරි හොඳ කෙනෙක්. සමාජයේ අනිත් ඔක්කොම මෙයාට අසාධාරණ කරනවානේ. ඒත් මෙයා යහපත් දේවල් කරනවා. ඒ ලපති කියන්නේ කතාවනේ. කතාවෙන් අඟවනව තමන් නිවැරදි කෙනෙක් කියලා. දැන් ඔක ගොඩාක් කාලවලට තියෙනවා මේ ගිහි ගෙවල් වල අඹුසැමි ප්‍රශ්න පන්සලට අරන් ආවහම ඉතින් මහත්තයා කතා කරනකොට කියන්නේ එයා සුපීරියල් හොඳටම හොඳයි නෝන තමයි පෙර. එයාගේ කතාව හංගිටියා. නෝනගෙන් අහගෙන හිටියම නෝන හොඳටම හොඳයි මහත්තයා තමයි පෙර. ඉතින් අර කෙනෙක් කියන දෙයක් අහලා ඇත්ත තේරුම් ගන්න බෑ. කියන දේ අහගෙන ඉන්න ඕන. හැබැයි ඒ තුල ඇත්ත හොයාගන්න ඕන. ඒකයි වෙන්නේ. මොකද ලපන මිනිස්සු හරි ව්‍යාජයි. කතා කරනකොට, සිනා වෙනකොට වෙන වෙන චර්යාවලදී හඬ පෙර සංසාරේ පිනට ලැබුණ දෙයක්. කතා කිරීමේ හැකියාව පෙර සංසාරේ පිනට ලැබුණේ. ඒ හඬ, ඒ හැකියාව පුදු සමාජයේ යහපත පිණිස මිසක කුහක පැවැත්ම පිණිස පාවිච්චි කරන්න හොඳ නැහැ. එහෙම පාවිච්චි කළොත් ඊගාව උපදීම ආත්මේ භයානකයි. හිතන්නකො පාර්ලිමේන්තුව ඇයි ඊගාව ආත්මේ මොන වගේ වෙයිද කියලා. ඒ කියන්නේ කතා කරනකොට ඒ කතාව තුළ අවංක භාවයේ නැත්තම් අවංක භාවයේ කියන්නේ වංක භාවයේ තියෙනවා නම් ඒක කුහකකම. කුහනා ලපනා නීමිති කතා. ඒ වගේ විස්තර කරගෙන යනවා මේ කාරණා ටික. ගොඩක් කරවට එතකොට අපේ සමාජයේ තුල ඒ ජීවත්වන මිනිස්සුයෝ ඒ තමන්ගේ ජීවන රටාව නිවැරදිව අවංකව සමාජගත කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. එහෙම සමාජගත කරේ නැති වුනහම අපිට දකින්න ලැබෙන්නේ මිනිස්සුයෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා තුල තියෙන මිනිස්සකම දෙන්න සමාජයට. තමාගේ හඬ පෙර සංසාරේ පින ලැබෙන ඒකෙන් දෙන්න පුළුවන් දේ දෙන්න නොදෙන්න පුළුවන් දේ නොදී හිටියට කමක් නැහැ. ඔක්කොම දෙන්න කියලා පංචස්කන්ධෙම දෙන්න කියලා වෙන ප්‍රශ්න හදාගෙන යන්න ඕනේ. තමන්ට සමාජයට අර්ථය පිණිස දිය හැකි දේ දෙන්න කියලා කෙනෙක් කියන්නේ. ඒක තමන් ලබන නිසා. සක කුහක සිරිත කුහක වත මහ භයානක දෙයක්. අකුසල් පිරෙන දෙයක් හිටියට එදා. හොඳයි අපි තවත් ගීතයක් අහන්න යමු වෙනවා මේ කුහක සූත්‍රය ඇහුවයින් පස්සේ කුහක සූත්‍රය කියවන්න පුළුවන් නම් හාමුදුරුවෝ කියපු කාරණාව ඔස්සේ ගිහිල්ලා ඇත්තටම මේ බලන්න මේ ප්‍රේමකීර්ති දල්විස් රචකයා ලියන මේ වචන පේඩි ටික එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා සංගීතවත් කරනවා එතකොට අපි කියපු කතා සමහර වෙලාවට මේ ගීතය ඇතුලේ ඔබට අහුවෙන්නට පුළුවන්කම තිබෙනවා Thank you.
දන අඳුරි කෙන්ද පටලෙවිලා කන්ද කඩා වැටි සිටු කෙන්ද බලා බලා මල්දිහා බලාගෙන ඉන්නකොට බොහොම ලස්සන කල්පනා මවන්නට කවියන්ට පුළුවන්කම ලැබෙනවා. හරියට මේ කවියොත් මල් වගේ. ඒ කියන්නේ සුවඳ දෙනවා. සුවඳ කොයිතරම් කවුරු ඇවිල්ලා වින්දත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයෙත් තව කෙනෙක් આવොත් ආයෙත් සුවඳ දෙනවා. මේ කවි සුවඳ, ගී සුවඳ විහිදෙනවා වගේ. ඒ වගේමයි මේ ඒ ගීතේ සඳහන් වුණා මේ බඹරුන්ට දෙබරුන්ටද ප්‍රශ්නයක් නෑ කවුද ඉන්නේ මල පිළිගන්නවා දැන් මෙන්න මේ මලක් වගේ මිනිස්සෙක් වෙන්න පුළුවන්කම තියෙනවා නම් කෙනෙකුට සමාජයේ තමන්ට දෙන දේ නෙවෙයි සමාජයේ තමන්ට දෙන දේ පෙරහණයක් කරගෙන තමන්ට පුළුවන් නිවැරදි දේ සමාජයට දෙන්න එතකොට අපි ගොඩාක් වෙලාවට මහින්ද මහත්මයා මේ සමාජයට දොස් කියන මිනිස්සු වෙනවා නමුත් අපි අපිට දොස් කියන මිනිස්සු වෙලා අපි යහපත් දේ දෙන්න උත්සාහ කරනවා නම් අපිත් සමාජයත් දෙකම හැදෙයි නේද තනි තනිව. ඔය ඇත්තටම මේ දැන් අපි අහපු ගීතෙත් මිනිස්සු ගැන කියන්නේ. ඔබ කිව්වා වගේම මේ මිනිස්සුන්ගේ ගුණ අගුණ දෙකම තියෙනවා. දැන් මැක්සිම් ගෝගී කියන විශිෂ්ට ලේඛකයා කියනවා මේ ලෝකේ සුන්දර වෙන්නේ මේ අතලොස්සක් වන යහපත් මිනිස්සුන්ගේ කියලා. මුගක් ඉන්නේ අයහපත් මිනිස්සු එම සැබෑ යහපත් අයට වැඩි හුඟක් දක්ෂයි. යහපත් අය එහෙම දක්ෂකම් පෙන්වන්න යන්නේ නිහඬයි. නමුත් ඒ නිහඬ මිනිස්සුන්ගෙන් තමයි ලෝකේ යහපත පවතින්නේ. හරියට ඒ මිනිස්සු ගස් වගේ. දැන් ගහක් සිඳිනකොට ඒ අවසාන පොරෝ පහර වැඩිලා ගහ වැටෙනකොට ඒ මොහොත දක්වාම ඒ කපන පොරෝ කරුවට සෙවන දෙන. ඊළඟට ඔබ කිව්වා වගේ මල් පිපෙනවා දෙබරුත් වෙනවා බඹරුත් වෙනවා ඊළඟට ගෙඩි කන්න සත්තු වෙනවා වවුලුත් වෙනවා සමහරට කපුටු ගහ මුදුනේ ඉඳලා ගහ කැත කරනවා ඒ ඔක්කොම ගහ ඉවසන ඇත්තටම මේ මව් ගුණේ නෙමෙයි තියෙන්නේ ඉතින් ඒ මිනිස්සු තුල තියෙන යහපත් ඒ යහපත් මිනිස්සු හැබැයි
අවසාන විග්‍රහයේදී ජයග්‍රහණය දැන් බලන්න මුල හොඳ නැති ගස් ඉදිරිලා වැටෙන හැබැයි මුල හොඳ ගස් පවතිනවා දීර්ඝ කාලයක් ඒ ගහ නොවැටි එහෙම පවතින ඉතින් මේක මං හිතන්නේ ප්‍රේමකීර්තිගේ ගීතයක් ගත්ත හින්දා මට හිතෙනවා ප්‍රේමකීර්ති කියන අපේ රටේ බිහිවෙච්ච අපට බිහිවෙච්ච විශිෂ්ට රජකයා මේ මනුස්සකම ගැන කියපු කවි දෙකක් කියන්න මට අවසර දෙයි කියලා වජිර මේක තියෙන්නේ වමතින් ලියු කවි කියලා. දැන් අපි දකුණු අතනේ අපි හරියට ගරු කරන්නේ සුරත් සුරුවත. ඉතින් දකුණු අතට තමයි සියලුම වැඩ අපි පවරන්නේ වම් අත පොඩි පොඩි මේ වැදගත් නැති වැඩවල තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් ප්‍රේමකීර්තිගේ දකුණු අත කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? ලියන්නත් බෑ. කෑම කන්නත් බෑ. වම් අත හොඳට තියෙනවා. දැන් ඔහු අර දකුණු අතෙන් කරපු සියලු දේවල් අර නිහඬව මෙතෙක් කල හිටපු වම් අත කරන්න ගන්නවා. මේ වම් අතට උපහාරයක්. කැවූ පෙවූ උන් මගේ සුරතෙහිම එති. නාමත් බලන්නට මගේ විපතෙහිදී නිති. කවපු පොපු අය දැන් එන්නේ නැහැ. මුවට ආහාර දී කවලා පුරුදු නැති වම් අත නුඹෙන් දුටු වෙමි මම මිනිස් ගති. වම් අතට කවල පොල පුරුදු නැහැ. ඒ වුණත් අර බැරි මොහොතේ වම් අත තමයි එතෙක් සියලු නොසලකලි කරපු වම් අත පිහිටට එනවා. දුවනා ලෙසින් තරංගයකට එළඹ අසු අතකට අතක් කිසිදා කළ හැකිද පසු අස තරංගේ වගේ මේ අතට අනික් අත පහු කරන්න බෑ. සුරතට බඳින අතරේදී අතරේදී නොයෙක්කොසු මේ කැඩිච්ච අතර බෙහෙත් බඳිනවා. ඒ ගමන් හෝ කියනවා මම නුඹ සිඹින් නෙමි බොහෝ කාලයකට පසු. ඇතරම මිනිසුත් මේ වගේ තමයි. ඇතරම දැන් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට මේ අර නුහුර මතක් වෙන්නේ හුරු දේ නැති වුණයින් පස්සේ. ඔබතුමන් මතු කරන්නේ ඒ කාරණේ ඇතරම දැන් හඳුනන්නේ මේ වචනය කොයිතරම් බලවත්ද මිනිස්සුන්ට. දැන් බුදුහාමුදුරෝ මේ වචනය අකුසල් මූලිකයක් විදියට දේශනා කරනවා විවිධ තැන්වල විවිධ සූත්‍ර දේශනාවල. මේ අහඬ වචනය කොයිතරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න අපිට දේශනා කරනවද කියලා හිතනවා. දැන් දැන් ඔය කන්ද කෙන්ද ගීතය තුලත් අපිට ඒ බව දැනුණා. අතරම දැන් මේ මාටින් වික්‍රමසිංහ මහත්මයා ගැන මතක් කරා මහින්ද චන්දසේකර මහත්මයා. එතුමන් ලියනවා මේ සිංහල නවකතාව සහ ජපන් කාමකතා හෙවණැල්ල කියලා පොතක්. මේ පොත අද බැලුවොත් කෙනෙකුට එතුමන් එදා ලියපු ඒ කාරණා අද සමාජයට කොයිතරම්නම් අදාළද, අපේ ඒ ඒ ඒ කියපු දේවල් අද සමාජයේ නිර්මාණය වෙලා තියෙනව නේද? මේ මේ කලාකරුවාගේ කලාව අවභාවිතාව වීම තුළ සමාජයේ පාඩම් ගෙන ගන්නවා නේද කියන කාරණේ. එතකොට දැන් හඳුනන්නේ මේ කලාකරුවාගේ නිර්මාණකරුවගේ අර ශ්‍රද්ධාව තමයි මම ආයෙත් එන්නේ. මේ ගුණගරුකකම යහපත් දේ වැපිරීම කොයිතරම් දුරට සමාජය යහපත් තැනකට අරගෙන යන්න උදව් වෙනවද? ඔය ඇත්තටම ජපන් කාම කතා හෙවණැල්ල කියලා කිව්වේ පොත අපේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා ජපානෙ ගිහිල්ලා ඉගෙනගෙන ජපානේ තමයි හොඳම ක්වලිටි බඩු ඉන් කියලා අපිට ඒක අරන් කෙපෙව්වනේ. එතකොට අද විශ්වවිද්‍යාල තලයේ ගත්තාම ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා එදා කරපු විග්‍රහය තමයි සියල්ලට. දැන් උදාහරණයක් වශයෙන් එතුමා තමයි නවකතාකරුවා කවුද කියලා හඳුන්වලා දෙන්න පටන් ගත්තා සරච්චන්ද්‍ර මහත්මයා. ඒ සරච්චන්ද්‍ර මහත්තයාගේ ඇඳුන්වලා දීම තමයි දැන් විශ්වවිද්‍යාලවල උගන්නන. විශ්වවිද්‍යාල උගන්නන එකට ඒකට වන්දනා කර කරා තමයි අනිත් සියල්ලම නවකතාව මේකයි කෙටි කතාව මේකයි නිර්මාණ මේකයි. ඒකෙන් පස්සේ අපි හිටම නවකතාකරුවෝ නවකතාකරුවෝ නෙවෙයි වුණා. දැන් ටීබී ලංකරත්න නවකතාකාරයා නවකතාකාරයා නෙවෙයි. එතකොට පියදාස සිරිසේන වටිනා නවකතා ලියවන එයා ගණන් ගන්නේ නැහැ. ඒ වගේ අර දැන් උඩින් හිටපු මේ විවිධ නවකතාකරුවෝ අපිට හිටිය ඓතිහාසික නවකතා, එතකොට දේශීය
සමාජ මතවාදය අරගෙන එන්න ඕන කියන නවකතා ඒ සියල්ලම නැති කරලා නවකතා විවරණය කියන පොතේ මා පොතෙන් හඳුන්වලා දුන්න මාටි වික්‍රමසිංහ තමයි නවකතාකරුව කියලා ඒ පෙළේ ටික. එතකොට දැන් ඒ දැන් ඒක අවුරුදු දැන් 60 70කට කලින් කරපු විග්‍රහය. මොකද අද වර්තමානයේවත් කිසිම මිනිස්සෙක් නිර්මාණය කියන්නේ මේකයි කියලා කියන ශක්ති සම්පන්න කෙනෙක් නැහැ. අපේ සාහිත්‍ය විවේචකයෝ ඉන්නවා, සාහිත්‍ය විචාරකයෝ ඉන්නවා, නිර්මාණකරුවෝ ඉන්නවා, ඔක්කොම අර ගැති චින්තනයේ ඉන්නවා. කිසිම දේශීයත්වයේ අඳුනගත්තේ නැති, මානවීය භාවයේ අඳුනගත්තේ නැති පිරිසක් තමයි නිර්මාණ කරගෙන ඉන්නේ. එතකොට ඒගොල්ලා අර විතරට කාමකතා හේවනල්ලෙන් ටිකක් කටපාඩම් කරගෙන ඒගොල්ලා තමයි සාහිත්‍ය ඔස්තාර්ලා. දැන් පහුගිය කාලේ මම කෙටි කතාවක් කියුවා. මේ සාහිත්‍යෙට ටිකක් බර වෙනවා මේකෙදි. මේ සාහිත්‍ය ගැන අවින්ද ඒක කෙටි කතාවක් තියෙනවා මිදුනා මිදුනා මනාව මිදුනා කියලා. ඒ කෙටි කතාව වෙනවා. දැන් මිදුනා මිදුනා මනාව මිදුනා කියනලා පොතපත කියවපු කෙනෙකුට මේ මාතෘකාව කිව්ව ගමම්ම මොකද්ද චන්ද්‍රසේකර මහත්තයා මතක් වෙන්නේ? තේරි ගාතාව. ඒ සාහිත්‍යයේ කෙනෙකුට දන්නවා මේ තියෙන්නේ තේරි ගාතාවක තෙරණින් වහන්සේ නමක්. ගිහි ජීවිතයේ බැමි වලින් මිදිලා ජීවිතයේ අරහත් භාවයට පත් වෙලා විමුක්තිය ලැබපු සිද්ධියක් තමයි සුමුත්තා සාදු මුත්තම්හි කියලා මේ පාලියෙන් එන කතා. මේ කෙටි කතාවක ලියලා. ඒ කෙටි කතාවේ තියෙන්නේ කෙල්ලෙක් ඉන්නවා. කොල්ලෙක් එක යාළු වෙනවා. ප්‍රේම කැඩෙනවා. මහාන වෙනවා. ගිනිතියක් මැරෙනවා. එතකොට මේ ගිනිතියක් මැරෙනවා කියන එකද මිදුනා කියන්නේ? මිදුනා කියලා කියන්නේ ගිනිතියක් මැරෙනවා එකද? ඒ කියන්නේ මිනිස්සුන්ට අපි මේ උගන්වන්නේ මේ බණ කියන්නේ මැරෙන්න කියන එකද? ප්‍රශ්න එනවා. ඒවට උත්තරයි වැඩි. ඒව උත්තර දිනම් ජීවත් වෙන්න. ඒකටනේ මනුෂ්‍යත්වය ඕන. ඒකට තමයි සාහිත්‍යය ඕන. සාහිත්‍යය ඕන මැරෙන්න නෙමෙයි. ඉතින් අර කෙටි කතාව තිබුණු මේ කෙටි කතා පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මාන. දැන් මම මේ ඒ ලේඛිකා නෙවෙයි හොයන්නේ. බුවල්ලක මම මේ හොයන්නේ ඒක හිටපු විනිශ්චය මණ්ඩලයේ බුවල් ගන්නවා. ඒ කියන්නේ මේ දේශීය සංකල්පවල මේ සංස්කෘතියක මේ අරගෙන යන්නේ සාහිත්‍යයක වැත්ත. දැන් අර ඉස්සර වෙලා වජිර ප්‍රශ්නයක් ගහුවා සාහිත්‍යය පිළිබඳව මෙතුමගෙන්. මම මේ කියන්නේ හැදුවේ මේ ප්‍රශ්න මගනොත් අහන්න කියලා. මොකද කෙනෙකු එතුමගෙන් විතරක් අහන්නේ. මේ අපිටත් තියෙන උත්තර. දැන් බෞද්ධ සාහිත්‍යය කියලා කියන්නේ එකක්. බෞද්ධ දර්ශනය කියන්නේ තව එකක්. භාවිත දහම කියන්නේ තව එකක්. හරිද? භාවිත දහම කියන්නේ තව එකක්. ධර්මය හදාරන කෙනා භාවිත දහම කියන එකත් හදාරලා තියෙනවා, බෞද්ධ සාහිත්‍යයත් හදාරලා තියෙනවා, සූත්‍ර ධර්මලෙන් කියන පොතපතත් හදාරලා තියෙනවා. එහෙම හදාරපු කෙනෙකුට බුදුදහම ගැන අදහසක් ප්‍රකාශ කරන්න හැකියාවක් තිබුණට අර සාහිත්‍ය කියලවලා ඒක දර්ශනය කියලා හිතාගත්ත මොට්ටේකට ධර්මයේ පිළිබඳව කතා කරන්නයි තියන්නේ. මේ භාවිත දහම, භාවිත සමාජ දහම, බුද්ධ භාෂිතය කියලා හිතන මොට්ටහාදේකට ධර්මයේ ගැන කතා කරන්නයි තියන්නේ. මට ඔහොම කතා කරනවායි කියන එක තරුණයෙක් දවසක් දා කතා කරලා කියනවා, බලන්නකෝ මේ නිසක ධාතු කියනවා. නිසක ධාතු එහෙම කියලා කියනවා. ඒක හරියට මේ හාමුදුරන්ගේ වැරද්දක් වාගේ ආ කියන්නේ. බුදු හාමුදුරන්ගේ වැරද්දක් වා මං කෝ යකෝ නිසක ධාතු කියන්නේ කොපිරයිට් රූපවාහිනියේ ඒක ලියපු එකාග. ඒක බුද්ධ භාෂිතේ නෑ. ඌබ ආගම දන්නවද නැද්ද කියන එකට පන්සලේ හාමුදුරුවෝ වැරදි නෑ. ඒක තමුසේ දැනගන්න. සමාජයේ කතා කරන්න ඉස්සෙල්ලා. දැන් අර ධර්මයේ දන්නේ නැතුව ධර්මයේ විවේචනය කරනවා. පොතපත දන්නේ නැතුව පොතපත විවේචනය කරනවා. එහෙම විවේචන කළ වීරයෝ වගේ පිළිහිණි. අපේ මාධ්‍යත් ඉතින් චරණ ටීවී එක නම් එහෙම තාම දැක්කේ නැහැ. ඒගොල්ල තමයි පුම්බන්නේ. අපි ඉතින් අපි ඉන්න තැන්වලත් ඒගොල්ල එන්න ඕන කතා කරන්නේ. ඒකට මොකද මේ මිනිසා දැනගන්න ඕන ඇත්ත මොකද්ද? ඇත්ත වගේ තියෙන බොරුව මොකද්ද? බොරුව මොකද්ද කියලා. මේ කරණ තුනක්. ඇත්ත කියන්නේ එකක්. බොරුව කියන්නේ තව එකක්. ඇත්ත වගේ තියෙන බොරුව තව එකක්. ඒක අමාරුම එක අඳුරගන්න. ඒක අපි සමාජයට කියලා දෙන්න. නිසක ධාතු තියන්නේ, ධාතු ප්‍රදර්ශන තියන්නේ, ඒවා
මේ රූපවාහිනී මාධ්‍ය වලට පන්සල නැති වෙලා බැරිව තියෙනවා දැන් ඔය FM මාධ්‍ය වලට පිරිත් බැරි නැති වෙලා තියෙනවා දැන් FM මාධ්‍ය වල පිරිත් යන්නේ තුනුරුවන් කෙරේ සද්ධාව නෙවෙයි ඒකලන් තියෙන්නේ එයා ටයිම් එක වටන්න නැතුව තියාගන්න රටේ චින්තනය අඳුන එතකොට සද්ධාවෙන් කරන වැඩේ මොකක්ද ප්‍රඥාවට යන්නේ සද්ධාවක් නැතුව සද්ධා කරන වැඩ මොනවද කියන එක දැනගන්න සද්ධාවක් නැතුව සීල් සමාදන් වෙන අය ඉන්නෝනේ සද්ධාවක් නැතුව සීල් උතුරු සලව දාගෙන ඉන්න අය ඉන්නෝනේ සද්ධාවක් නැතුව සිවුර කරේ දාගෙන ඉන්න අය ඉන්නෝනේ එතකොට දැන් ඒ වගේ සමාජේ බුදුරජාන් වහන්සේ කෙරේ පැහැදීමක් නැතුව බෞද්ධයෝ ඉන්නෝනේ උපැන සාතිකේ තියෙන එතකොට ඒගොල්ල කවුද කියන එක වෙන වෙනම නිවැරදිව අඳුන ගන්න ඕනේ අඳුන ගන්න බැරි නම් අපි අඳුන්වල දෙන්න ඕනේ එතකොට සමාජේ මගේ ළමයට කිව්වා මේ තමුසේගේ මේ ප්‍රඥාව තිබුණාට වැඩක් නැහනේ ආගම විවේචනය කරාට වැඩක් නැහනේ මම ඔයාලට කියලා දෙන්නද කතාවක් කියලා කිව්වා එයා ඒ කතාව ඇහුවේ නැහැ මම ඒ කතාව ඔයාලට කියන්න දැන් ඉස්සරකා බුදුහාඳුරන්ගේ කාලේ හිටියා මේ ඉලක්කයට බුදුරජාණන් වහන්සේ ගාව තිබුණා ඒ කාලේ තිබුණ එක ශිල්පයක් තමයි ඉලක්කයට වෙඩි තියෙන අදත් ඒක සමහර ක්‍රීඩාවල තියෙනවා හරියට ඉලක්කෙටම තක්කෙට තියන්න ඕන ඒක හැකියාවක් සූසට ශිල්ප අතර එක ශිල්පයක් සූසට ශිල්ප අතර එක ශිල්පයක් එතකොට එක මේ කොල්ලෙක් තක්ෂලානුවරට ගිහිල්ලා දිසාපාමක් ඇදුරුතුමාගා මේ සාහතරේ ඉගෙන ගත්තා ඉගෙනගෙන උපාධිය පාස් වුණා සමහරට ඕන තැනක ඕන ඉලක්කයකට වෙඩි තියන්න පුළුවන් හැකියාව එතකොට ඔහු ශිල්පේ පාරගත වෙලා ගායි ගමට එනවා කැලේ මැදින් එන්නේ එතකොට ඔහු දැක්ක ඈත ඉන්න මිනිස්සේ ඒ හිටියේ සුනෙත්ත කියලා බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් භාවනා කරා දැන් මෙයා බලනවා එයාගේ එල්ලේ චෙක් කරන්න එයා හරියට මෙල්ලේ කරලා ඉවර වෙලා තිබ්බා පසේ බුදුරජාණන් වහන්සේගේ ඔළුවට වැදුනා උන්වහන්සේ පිරුණම් කරා. ඒ කියන්නේ ප්‍රඥාව විතරක් තිබිලා වැඩක් නැහැ ශ්‍රද්ධාව නැතුව. දැන් බලන්නකෝ එල්ලේ චෙක් කරේ පසේ බුදුහාඳුනට. මුගේ සංසාරේ කොච්චර තව දික් වුණාද? එල්ලේ චෙක් කරන්න වෙන තැන නැද්ද? අපි මේ ගොඩක් ඉන්න ਵਿਚාරකයන්ට ප්‍රඥාව විතරක් තියෙනවයි කියලා. අපි ප්‍රඥාවන්තයෙක් වල චිත්‍රපටි ගහනවා. ඇත්තටම ක්වොලිටි හොඳ නිර්මාණයි. නිර්මාණාත්මක ගුණයම විතරද වැදගත්? ඒ සමාජ භාවිතයේ වැදගත් නැද්ද? දැන් කෙනෙකුගේ බෙල්ල කපනවා පෙන්නනෝ තාක්ෂණයෙන් හොදට. ඒක වැදගත්ද? මිනිසෙගේ බෙල්ල කපනවා කියන එක වැදගත්ද? හැබැයි කපපු ශාස්ත්‍රයේ විතරද වැදගත්? සක් කිසියම් ශාස්ත්‍රයක් කිසියම් ශිල්පීය ඥානයක්. ඒ ශිල්පීය ඥානය විතරක් මදි. අද අපේ රටේ දක්ෂයෝ වන තරම් ඉන්නේ. දක්ෂයෝ තෝරන තරඟක් තියෙනවා. දක්ෂකම නෙවෙයි වැදගත් වෙන්නේ දැන් මම දකින්න හැටි දක්ෂයා තමාගේ දක්ෂභාවය දක්වන්නේ මොකටද ඒ දක්ෂභාවය සමාජයට පෙන්වන්නේ මොනවයි එහෙම කියන එක වැදගන්නේ දැන් අපි කිමුකෝ මේ රටේ ඔක්කොටම අල්ල ගන්න බැරි වෙන විදිහට සමාජයේ විසමාචාරයක් කරන කෙනෙක් වැදගත් නැහැ නේ ඒ නිසා සමාජ භාවිතයේ සාහිත්‍යයේ දර්ශනයේ නිර්මාණයේ කියන ඒවා ගැන අවබෝධයක් නැතුව කතා කරන්න යන එක බයానක අපි එහෙම ඔබේ මතකේ සඳහන් වෙච්ච නිර්මාණයක අඩංගු වෙච්ච ගීතයකට යොමු වෙන්නට කැමති කිත්සිරි නිමල් ශාන්ත මහත්මයා මේ ගීතය ලියලා තියෙන්නේ. හේමදාස සූරින්ගේ සංගීතය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ වෙදහාමිනේ ටෙලිනාට්‍ය තමයි මේ ගීතය අපට ඇහුණේ. La 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 la
දෙනුවන් පිපිලා දෙනුවන් කෙළුමින් පියුමන් සැදිලා නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක ගුණය නිර්මාණ වගකීම පිළිබඳව කතාබහ කරද්දී අපි බොහෝ දුර ගියා ආම්දුරන්ගේ කතාබහත් එක්ක මේ විවිධ දිශානුගතව ඇවිදින්නට පුළුවන්කම ලැබුණා. ඇත්තම මේ වේදනාව බුදුදහම ඉතාම කැමැත්තෙන් පිළිගන්නවා. මොකද හේතුව වේදනාව තුළින් තමයි අපට යහපත් අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. වේදනාව නැති තැන අපට අවබෝධය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් සාහිත්‍යකරුවත් මේ වේදනාව වේදනාවක් කරගන්න නැතුව වේදනාවට ඉතාම සානුකම්පිත ප්‍රතිචාර දක්වනවා. ගීත රචකයෝ අපිට හම් වෙනවා, සාහිත්‍යකරුවෝ අපිට එහෙම හම් වෙනවා. දැන් කොහොමද සිතකට වේදනාව උරුම වෙන්නේ? කොහොමද වේදනාව දරාගන්නේ? සාහිත්‍ය අපිට වේදනාව දරාගන්න උදව් කරන්නේ කොහොමද? මම හිතනවා මහින්ද මහත්මයා අපිට නිමිති කාරණා හදලා දෙවි බොහෝ දේවල් මේ කතාවේ ඉස්සරහට යන්න. ඇත්තම කලාකරුවන්ගේ එක යුතුයකමක් තමයි මේ සමාජයේ වේදනා හඳුන්වා දෙන එක, වේදනා පිසලන එක. ඉතින් ඒක හරිය අපූර්වට කලාකරුවෝ කරලා තියෙනවා ඒ නිර්මාණ ඇතුලේ. ඉතින් අපිට තියෙන හොඳම උදාහරණයක් තමයි කුස ජාතකය. ප්‍රේමයේ විරහව ගැන ඒ තරම් අපූර්ව නිර්මාණයක් මං හිතන්නේ අපේ साहित्य होयागन अमार दें कुशकेल की अपे बुद्रजानन वहांस के एक तरह आत्म भाव दें तमाम उपमा कुटाई की अन्य मे घी के हरयान सुदान मिच तरुण भिक्षु नहांसे खेनेक अरमुनु करगन तमय मे चांत के देश नाकरने मातु गामयो नम कोल पवितु सत्व केनेक එම තමයි ජාතක කතා කරු පටන් ගන්න. එතකොට ඒකෙදි කියවෙනවා දැන් මටත් කතුවරයෙක් හැටියට මේ මේ සිදුවීමට මුල් වෙච්ච කෙනෙක් හැටියට මටත් මේ දෙම වුණා. ඉතින් මේ අපූර්ව වස්තු විෂය බොහෝ දෙනා යොදාගත්තා. කුස ජාතකේ අද වෙනකොට චිත්‍රපට කර්මාන්තයටත් ඇවිල්ලා තියෙනවා කීප ආකාරයකින්. ඉතින් මේ කුස ජාතකේ ඇසුරෙන් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවන පෙරකුම්බාව කවු සිළුමින නමින් අපේ ප්‍රථම මහා කාව්‍ය රචනා මේ රජ කෙනෙක් කවු සිළුමින කියලා මහා කාව්‍යයක් රචනා කළේ අපේ රජ කෙනෙක්. ඉතින් ඒකෙදි කුස වලප සහ පබවත් වලප කියලා දෙකක් තියෙනවා. දැන් ඒ දෙකේම තියෙන්නේ මේ ප්‍රේමයේ විරහව කොහොමද දැනෙන්නේ කියන්නේ. දැන් කුස වලප කියවුවාම අපිට තේරෙනවා මේ මහා සත්වයේ කුරුණත් මේක මෙච්චර බලපෑවනේ. පඹවත් වලප කියවනකොට කාන්තා සිතක කොහොමද මේ ප්‍රේම විරහව දරාගන්නේක සිද්ධ වෙන්නේ කියන එක පේනවා. දැන් වජිර හරි අපූර්වට අපේ ජන කවියොත් මේක ලියලා තියෙනවා. ජන කවියෝ කියනවා පිහියක් එවාපං පිහියෙන් ඇනගන්න ලනුවක් එවාපං බෙල්ලේ දාගන්න පවුමක් එවාපං පාසානම් කණ්ඩ ලියුමක් එවාපං දුක සැප දැනගන්න.
ඒක තමයි අවසාන තියෙන්නේ. ලියුමක් නැති වුණාම තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි පස්සේ කාලේ සංවර්ධනය වෙලා එන්නේ. පොඩි කාලේ මරඳ වැල්ලි, වැලිබත් යාපු කෙල්ලි, වැලලිය ගියා අතීතේ කෝ බැඳ ඕලුමාලි. හොඳ නම් කළාට කම් නැ. මානම් ප්‍රිය තරහා නැ. රුචි රාණනි අහන්න එක පාරම මර. එක පාරේ මර. ඉතින් අද අද මේ දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම සාහිත්‍යයේ කාරණාව ඕක නෙවෙයි. දැන් ජනපද කල්යාණීය අඬා වැටෙනවා. ඒත් කාන්තාවක් මතක තියාගන්න, ඇයත් කාන්තාවක්. ඇයි කොහොමද සෞන්දරා නන්ද මහා කාව්‍යයේ මේක දක්වන මම ඒක සිංහලෙන් කියන්න. ඇය හැඬුවාය. දැන් නන්ද කුමාර ගියානේ. ඊට පස්සේ මේ වියෝ දරාගෙන බර අඬනවා. වැළපුණාය. කෑ ගැසුවාය. ක්ලාන්ත වූවාය. භ්‍රමණය භ්‍රමණය ගැන කැරකෙන නොසැලී සිටියාය. වැළපුණාය. සිතුවිල්ලෙහි ගිලුණාය. රොස්සුවාය. මල් මාලාව විසුරුවා හැර මල් කඩල වීසික මුහුණ සූරා ගත්තා. ඇඳිවත අවුල් කළාය. මේත් මේ අපේ බෞද්ධ සාහිත්‍යයේ චරිතයක්. ඒ වගේම ඊට වැඩිය දරුණු විරහවක් දරා ගන්න වෙනවා යසෝදරා දේවී නාසි. ඇය කොහොමද දරා ගන්නේ? හිමයේ ගුසින් මල් යහනක නිදනවද? කොමල අනගි සිරි පාදයක රිදෙනවද? හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද? මගේ ඇත් රජුනි හිමි සඳ කොතනද? මේ වියෝ දරාගත් හැටියයි කොයි තරම් ශෝකයක් ඇගේ හිත ඇතුළේ තියෙන්නේ. ඒ ශෝකය තමන්ටම තියාගෙන සියලු ගර්හාවන් සියලු නින්දාපහාස සියලු වේදනාවන් තමන්ගේ හදේ තියාගෙන ඇය තමන්ව දාලා ගියපු සැමියාට කියනවා, අනේ බිම නම් නිදාගන්න සිද්ධ වෙන්න එපා. මල් අතුල යහනක් හම්බෙන්න තනි පංගලමේ ඔය දූවිල්ලේ ඉන්න නිදාගන්න වෙන්න එපා. හිඟේ නැතුව දෙවියෝ ඇවිල්ලා මුර කරත්තා. අවසාන කරන මගේ ඇත් රජු. ඇත්තටම විවාහක පිරිමියෙකුට ජීවිතේ එක දවසක්වත් අහගන්න ලැබෙනවා නම් මගේ ඇත් රජුනේ කියලා මං හිතන්නේ පහුවදාර මැරුණත් කමන්නේ. ඒ තරම් හරි අපූරි මේ මේ අපේ බෞද්ධ සාහිත්‍යෙම විරහව දරා ගන්න හැටි මේ තියෙන. ඇත්තම මේ විරහව දරා ගන්න හැටි අපට හොඳින්ම කියා දුන්නු ගීත රචකයෝ අතර කුලරත්න ආරියවංශ මහත්තයා ඉන්නවා බොහොම ඉස්සරහින්. ඉතින් රෝහණ වීරසිංහයන්ගේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත රටා දිගේ අපි විශාරද මාලනී බුලත්සිංහල ගැයූ ගීතයක් විශාරද සන්ධ්‍යා බුලත්සිංහල ගායන ශිල්පිනියගේ හඬින් අහමු. ඔබෙන් තොරහෙ
වේදනාව දරා ගන්න බුදුදහම තරම් අපට පාඩම් කියා දෙන දර්ශනයක් ලෝකේ තවත් හොයා ගන්න නැති තරම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනා සද්ධර්මයන් ඔස්සේ ගමන් කරොත් ඕනෑම මොහොතක පැන නගින ඕනෑම වේදනාවක් නිවා සනසා ගන්න අපට පුළුවන්කම ලැබෙනවා එහෙම තමයි හාමුදුරනේ අපි විශ්වාස කරන්නේ එතකොට ගොඩක් වෙලාවට අපි මේ වේදනාවන් උරුම කරගන්නේ අපට හිමි නැති එහෙම නැත්නම් අයිති නැති අපේ අත් සීමාවේ net සීමාවේ නොමැති දේවල් වලට ආශා කරයි පස්සේ මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය සමාජයෙන් බැහැරට යන්න බැහැරට යන්න අපි වේදනාව විඳිනවා වැඩි දෝ කියලා හිතනවා හැමදෙරෙන්නේ බුදුදහම අපට මේ Tamange යථාලාභ සන්තුට්ඨිය ඇති කරගන්න දේශනා කරන විදිය පිළිබඳව මතක් කරගන්න හිතුණා මේ වෙලාවේ ඔව් දැන් Tamange net මායමින් ඈත ඒවට ඇලුම් කිරීම නිසා විතරක් නෙවෙයි දුක ඇති වෙන්නේ එහෙමත් දුක ඇති වෙනවා තමන්ගේ නිත්මායිනේ තියෙන ඒවල් වලට අල්ලා ගන්න ගිහිල්ලා ඒවා නිත්මායිමින් ඈතට යනකොට දුක ඇති වෙන්න පුළුවන් කියලා මට හිතෙන්නේ සම්බුද්ධකර මහත්තයා තමයි ඔබ දන්නේ බුදුවනේ කියනවා සුඛ වේදනා ඒ කියන්නේ දැන් අපි දකින හැම දැකීමක්ම අපි අහන හැම හඬක්ම අපිට දැනෙන හැම ගඳ සුවඳක්ම අපට දැනෙන හැම රසක්ම හැම පහසක්ම පංච ඉන්ද්‍රියන්ට ලැබෙන හැම දෙයක්ම එක්ක සුඛ වේදනාවක් සැප වේදනාවක් ආස්වාද ජනක ආස්වාදණයට ආස ප්‍රියකරන එකක්. එහෙම නැත්තම් දුක්ඛ වේදනාව. අහන් බලන්න අකමැති අහන්න අකමැති විඳින්න අකමැති වේදනාවක්. එහෙමත් නැත්තම් මේ දෙකටම නැති වේදනාවක්. ඒකට කිව්වා අදුක්ඛම සුඛ වේදනා කියලා. ඉතින් ජීවිතයේ දිනපතා සහ සතිපතා සහ මාසිකව ලබන හැම වේදනාවක්ම එහෙම දෙයක්. නමුත් අපේ සමාජයේ මිනිස්සු වේදනාව කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ දුක්ඛ වේදනාවලට විතරයි. ඒක ධර්මයේ සමාජයේ බිම් මට්ටමේ සාමාන්‍ය අයට ධර්මයේ ගියේ නැති කමේ හේතුවක් ඒක. ධර්ම sannivedanayedi මේ කාරණා ගැමි සමාජයට හරියට ගියේ නැහැ. ගොඩාක් ගැමියා ධර්මය විග්‍රහ කරන්න ගියාම ඇත්තම බණට වඩා වෙනස් බණක් විස්තර කරනවා. ඒ නිසා මේ වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා. එතකොට තමන්ට කිසියම් වේදනාවක් දැන් අපේ සමාජේ ගොඩාක් දෙනා වේදනා කියන්නේ මේ ශරීරයට දුක් ගෙනෙන ශරීරයට දැනෙන වේදනාවකදී විතරයි. ඇහැට දැනෙන ඇහැට දකින රූපයක කනට ඇහෙන ශබ්දයක අනිත් පංච ඉන්ද්‍රියන්ටම ලැබෙන දේවල් වේදනා හැටියට තමයි බණ පොතේ විඳින් හැටියට තමයි විග්‍රහ කරන්නේ ඒ වේදනාවකින් කිසියම් දෙයක් මිනිසා බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට දුක් වේදනාව වුණත් සැපට දුක් විඳින සමාජයක් නේ අර සින්දුවලත් කියන්නේ මේ දුකද සැපයි කියලා සපට දුක් විඳින්නත් ආසයි මිනිස්සු. ඉතින්
එහෙම ඒ එහෙම කිසියව් බලාපොරොත්තු වෙන්නේ නැති වේදනාවට කියන්නේ අලෞකික වේදනා. දැන් රහතන් වහන්සේලා විඳිනදී ඉන් කිසියක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා කියලා කොටස් වලට බෙදන්න. හොඳයි දැන් අපි තවත් ගීතයක් හොයාගන්නවා. මේ ගීතය රචනා කරන්නේ කැමිලස් පෙරේරා මහත්මයා. ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය අපි අහමු නැවතත් එම ගීතය. තමන් කරපු දේ හරිනම් තමන්ට දරාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා කියලා කිව්වට එහෙම දරාගෙන ඉන්න බැරි තරමට අපි මානසිකව කඩාවැටෙන වෙලාවල් තියෙනවා. මුළු ලෝකයෙන් විවිධ තැනින් චෝදනා එල්ල වෙනකොට දැන් මේ මෙහෙම මේ ඉන්ද්‍රකීලයක් වගේ නැගී ඉන්න එහෙම නැත්නම් නොසැලී ඉන්න බුදුදහාමුදුරුව අපට අනන්තවත් කියලා දීලා තිබෙනවා විවිධ සූත්‍ර ධර්ම දේශනා ඔස්සේ. දැන් කෙනෙක්ට අර වැටෙන්න යන ගමන නොවැටි ඉන්න අපිට මේ සාහිත්‍ය බුදුදහම දර්ශනය මේ හැම දෙයින්ම උදව් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අර ගීතේ කිව්වා මේ ඈතින් ඉඳ හින හෙනු මැනවේ කියලා. දැන් ප්‍රේමයෙන් පරාජිත වෙන වෙලාවල් වලට මිනිස්සුන්ට පුළුවන්කම තිබෙනවා විවිධ උපක්‍රමික භාවිතාවන් හරහා දරා ගන්න. දැන් තමන්ගේ ප්‍රේයන් වෙන වෙනකොට තමන්ට අප්‍රියය ලං වෙනකොට මේ දුක් 12න්ම අපිට කියලා දෙනවා දුක දරා ගන්න විදිය. දැන් සාහිත්‍ය කරුවා කලාකරුවා වගේම බෞද්ධ දර්ශනය අපට දුක දරා ගන්න කියා දෙන විදිය
සාහිත්‍යයෙන් අපිට උගන්වන්න මේ මොහොතක් කරගන්න මම මහින්ද චන්දසේකර මහත්මයාට ආරාධනා කරනවා. ඔව් ඇත්තම වජිර දැන් අපි හිතන් ඉන්නවා අපිට හුඟාක් දේවල් අයිති කියලා. දැන් හිමි නැති පෙමකට කිලත් කියන්නේ ඒකනේ. දැන් හිතේ තියෙන මට හිමි වෙන්න ඕන. හැබැයි හිමි නැහැ. ඉතින් අවසාන විග්‍රහයෙන් ගත්තොත් අපිට අපිවත් නැහනේ. ඉතින් අපි තේරුම් නොගන්න දේ මේකනේ. ඉතින් ඒක අපේ පෘථග්ජන ගතිය. පෘථග්ජන කම තමයි ඒකට කියන්න තියෙන්නේ. දැන් අනියම් ප්‍රේමය තහනම් ප්‍රේමය සාහිත්‍යයේ හොඳ මාතෘකාවක්. සාහිත්‍යකරුවෝ ඉතාම රහට මේ මාතෘකාව අරන් කතා කර මේ පෘථග්ජන කම තමයි ඒ කතා කරන්නේ. ලෝකේ තියෙන හොඳම ප්‍රේම කතාව කියනවනේ ඇලෙක්සැන්ඩර් කුප්‍රින් කියන රචකයා රචනා කරපු රත්මිනි වලල්ල. ඒකේ මොකද්ද වෙන්නේ? වේරා කියන විවාහක කාන්තාවකට සෙල්කොප් කියන විවාහ වුණේ නැති කෙනෙක් ආදරය කරනවා. අවසානයේ කතාව ඉවර වෙන්නේ එයා වෙඩි තියාගෙන සිය දිවි හානි කරගන්නවා. ඔබත් මමත් අපි කවුරුත් හොඳටම දන්න මහනුවර අපි අවසාන රජුරගේ කාලේ දස්කොන් ප්‍රමිලා කතන්දරේ ගත්තත් ඛේදවාචකින්නේ ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පෘථග්ජන කම ගැන සාහිත්‍ය කොහොම කිව්වත් මේ ගීතේ හරි හොඳ තැනක් තියෙනවා. ඒ තමයි අපි හොඳට කල්පනා කරලා හිතලා මතලා ක්‍රියා කරමු දුක උහුලා ගමු. ඇයි දුක උහුලන්නේ කවුරු වෙනුවෙන් දන්නේ? ඒකයි වැදගත්. බොහෝ විට පවුලක දරුවන් වෙනුවෙන් අපේ අර පෞද්ගලික ආශාවන් සීමා කරගන්න වෙනවා. එහෙම නැත්නම් ලෝකේ ගමන් කරන්නේ නැහැ, ගතික වෙන්නේ නැහැ. ඒ පවුල කියන ඒකකයේ ආරක්ෂාව උනොත් තමයි අවසාන විග්‍රහයේදී රටක් පව හැදෙන්නේ, ඉතුරු වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ බොළඳ කල්පනාවල් නැති කරගන්න බුදුදහම ඉතාම හොඳ දර්ශනයක් අපිට සපයනවා. ඒක අපි කල්පනා කළොත් දැන් ඔබ හොඳට බලන්න කලාකරුවෙක් ඔබේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා කියනවා කොහොමද ඔහු ගොඩනැගුණේ කෙනෙකුට අනිවාර්යයෙන්ම ඔහු කියන දේ තමයි මගේ අම්මා මගේ තාත්තා මම මෙතෙන්ට ගෙනාවේ ඔවුන්. ඔබ අහන්න මේ රටේ නම කියපු දාමරිකෙක්ගෙන් මොකද්ද උනේ? මම මේ ළඟදී තාගෙන හිටියා මද්රම්ය වලට තදින් ඇබ්බැහි වෙච්ච දරුවෙක් කියනවා මට මේ වෙන්නේයි සිද්ධ වුනේ තාත්තා හින්දා. තාත්තා ගෙදරටම ගෑනලා මද්රම්ය පාවිච්චි කළා. ඉතින් බලන්න ඉතින් ඒ හින්දා පවුල කියන ඒකකයේ ශක්තිමත් වෙන්න අපි අපේ පෞද්ගලික අයිතිවාසිකම් අයිති කියලා හිතන දේවල් අත්හැරීම ඊට බුදුදහමේ එළි ආලෝකයේ හදවතට ලං කර ගැනීම ඉතාම සුදුසු දෙයක්. ඒකම දැන් ඒ කතාවේම තරමක් දුරට ගමන් කරොත් හාමුදුරනේ මේ අපිට ලැබෙන දෙයින් ජීවත් වෙන දැන් ගොඩක් අය තමන්ට ලැබෙන මාසික වේතනයෙන් ජීවත් වන්න ජීවිකාව ගෙනියන්න නොදත් නිසා අමාරු වෙනවා. ඉතින් ඊට පස්සේ විවිධාකාරයේ වංචාවල් වලට දූෂණ වලට ඊට පස්සේ අනිසි ලබා ගැනීම වලට පෙළඹෙනවා. දැන් මෙන්න මේ ලැබෙන දේ තමන්ට උරුම දේ තමන්ට හිමි දේ කළමනාකරණය කරගන්න බුදුහාමුදුරුවෝ ඉතාම හොඳ කළමනාකරුවෙක් වෙනවා උන්වහන්සේගේ දේශනාවලදී. දැන් අපි ගාථා එහෙම දන්නවා දැන් ඒ කියන භෝග බිංජයිය වගේ ගාථාවන් මේ වගේ බුදුහාමුදුරුවන්ගේ කළමනාකරණ දර්ශනය එතරම්ම අපේ සමාජගත වෙලා නැහැ. ඒ නිසා මේ මොහොතක් කරගමු උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කළමනාකාරීත්වය පිළිබඳව යම් අදහසක් අපි හොයාගන්න. ඔව් ඇත්තටම දැන් අපේ මේ සමාජයේ ඉන්න ගොඩක් දෙනා වෙනවනේ අපිත් එක්ක කතා බහ කරන්න. මේ ගෙදරට භූතයෙක් ඇවිල්ලාද කොහෙද මොනවා දෙනවත් ඉතිරියක් නැහැ. මකර කටේ දැම්මා වගේ සත පහක් ඉතිරි වෙන්නේ නැහැ. මේ ගෙදරට කවුරු හරි හෝනියමක් කරලා කොහොම කියලා කියන අය. ඉතින් එහෙම කියන අයත් එක්ක මම මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඔයාගේ මාසික වාට ඔයාගේ ගෙදරට මාසික ලැබීම කොච්චරද? ඒ කියන්නේ පඩිය හරි ලැබෙන ක්‍රම වලින් කීයක් තියෙනවද? ඒවට දන්නේ නැහැ. දන්නේ. කොච්චර හම්බ කරනවද කියන එක එයා දන්නේ නැහැ.
සමහර අය ඉන්නෝ හම්බ කරන ගාන දන්නවා පේ ෂීට් එකේ තියෙන ගාන ඒක දන්නවා සමහර අය ඒක දන්නේ නැහැ සමහර අය Tamanට හම්බ වෙන ගාන දන්නේ නැහැ මොකද පේ ෂීට් එකක් තියෙනවා පොඩි පොඩි ජරාවත් වෙනවා එක එක ක්‍රම වලින් එකතු කර ගන්නවා ඒ වුණාට මාසික ආදායම කොච්චරද කියලා දන්නේ නැහැ එතකොට ඔයාගේ gedara මාසයකට වියදම කොච්චරද ඒ දන්නේ නැහැ. ඒක සතියකට කිව්වම ඒ දන්නේ නැහැ තමයි. ඒ කියන්නේ හාල් වලට කොච්චරද, මිරිස් වලට 3 5ට ගියේ. ඒවට මෙහෙමද වියදමක් කියන්නේ. එතකොට දැන් ඔයා අය දන්නෙත් නැහැ, වැය දන්නෙත්. ඉතිරිය ගැන කොහොමද කතා කරන්නේ? මකර කටිය දැම්මා වගේ කියන්නේ මොකද? බහිර වේක් කැවිල්ලද කියලා කොහොමද ඔයා කියන්නේ දැන්? ඔයා ඔයාගේ අය දන්නෙත් නැත්තම්, හම්බ කරන ගාන දන්නෙත් නැත්තම්, වියදම දන්නෙත් නැත්තම් කොහොමද ඔයා මේ ඉතිරියක් ගැන කතා කරන්නේ සමහර අය ඉන්නව අය දන්නවා වැය දන්නේ ඔච්චර වියදම් කරනවද කියලා දන්නේ සාක්කුවේ දාගන්න ගාන ගන්නවා සාක්කුවෙන් යන්න මේ දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ කලමනාකරණය තමයි අයංච ජානාති තමන්ගේ ආදායම කොච්චරද කියන එක නිවැරදිව නිශ්චිතව දැනගන්න ඕන වයංච ජානාති තමන් කොච්චර වියදම් කරනවද කියන එක දැනගන්න එතකොට දැන් අය වැය අතරේ එන අතිරික්තියන ඉතිරිය කිය. එතකොට ඒ ඉතිරිය කරන්න ඕන අය ලැබුණු ගමම්. ඒ කියන්නේ ආදායම ලැබුණු ගමම්ම තමයි මාසයේ තුල ඉතිරි කරන ගාන වෙන් කරන්න ඕන. අපේ ගොඩක් අය බලාගෙන ඉන්න අන්තිම මාසය ඉවර වෙනකොට සාක්කුවේ ඉතිරි වෙලා තියෙනවාද කියලා. ඉතින් මේ සමාජෙත් එක්ක මේ තියෙන ආර්ථික රටාවත් එක්ක මේ තියෙන රූපවාහිනිය වෙළඳන්නේනොත් එක්ක සල්ලිතුරු කරන්න පුළුවන් මේ පංචස්ක පංච ඉන්ද්‍රියයන්ම ඉතින් ඉල්ලන දේවල් දෙන්න ගියාම එහෙම ඉතිරි කරන්න බෑ තමයි. ඒකට ඉතිරි කරන්නට ඉතිරි කරන්න අවශ්‍ය වෙන්නේ මොලේ. මනස. ඒකට ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ වියදම තමන් දැනගන්න ඕනේ කියලා. අද ගොඩාක් දෙනා ෆෝන් එකට බිල කොච්චර යනවද? ඉන්ටර්නෙට් වල යන්න කොච්චර වියදමක් කරනවද? ඒව නැහැ. ඒව කොච්චර යනවද කියන එක තමන් දන්නේ නැහැ. ඒකට තමන් හම්බ කරන දේ අනුව එපයි වියදම. කෑමට කොච්චර යනවද, බීමට කොච්චර යනවද. දැන් සමහර අයට කනවට වැඩි බොණ්ඩ යනවා වැඩි, සමහරු බොනවට වැඩි කන්න යනවා වැඩි. දැන් ඒවා පාලනයක් ගැනයි බුදුබණේ කියන්නේ. ඒකට ඒකට මනසක් තියෙන්න ඕන. ඒ කියන්නේ මොලේ නැති අයට සල්ලි හම්බ වෙනවා කියන එක හරි භයානකයි. ඒ කියන්නේ මොලේ තියෙන අයට සල්ලි හම්බ වෙනවා කියන එක හොඳයි කියන එක නෙවෙයි. එකත් භයානකයි නම කලමනාකරණේ දැන් අනේ ඉතාලිය යනවා මෙහෙදි කනවා වගේ නෙමෙයි සල්ලි හම්බ වෙනවා පඩි හම්බ වෙනවා මොකද ඒ මිනිස්සු ලංකාවට ඇවිල්ලා පොහොසත් වෙලා තියෙනවද සුවි පැදෙනවා ඒ මිනිස්සු සුවි පැදුනෙන් පස්සේ පොහොසත් වෙලා තියෙනවද නෑ ඒ කියන්නේ ආර්ථික වශයෙන් තමන්ගේ අය වැය පිළිබඳවවත් අඩුම තරමින් තමන් දැනගන්න අතරම දැන් අපිට ලැබෙන තරමයි අපි දෙන තරමයි එක ගනුදෙනු කරන්න පුළුවන් නම් ජීවිතේ දැන් ආර්ථික කල්පනාකරණය වගේම වෙනත් කල්පනා හදා ගන්නත් පුළුවන් දැන් අපි ආදරය වගේ දෙයක් ගත්තොත් මහින්ද මහත්මයා මේ දෙන තරමට තමයි ලැබෙන්නේ එතකොට අරන් ආවොත් තමයි අරන් යන්න පුළුවන් දැන් අර ලෝෂන් බුලත් සිංහල මහත්මයාත් ලියනවනේ එහෙම අදහසක් මේ අරගෙන ආවොත් මෙහෙම දෙන්නම්. එහෙම නැත්තම් අරයන්න බෑ. ඒ කියන්නේ අඳ අරගෙන ආවොත් තමයි ඒක අරයන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේ ගීතය අහන්න පෙර මං හිතනවා මේ ගීතය පිළිබඳව යම් දාර්ශනික අදහසක් හොයාගත්තොත් හොඳයි කියලා. ඔව් ඇත්තටම මේ ආදරය බොළඳයි කියලා කියනවනේ. ඉතින් සාහිත්‍යකරුවෝ මෙන්න මේ බොළඳකම හොඳට පාවිච්චි කරනවා. ඉතින් ආදරය කරන කාලේ ඉල්ලනවා ඉර හඳ තාරක ඔක්කොම ඉල්ලනවනේ ඒකට පොරොන්දුත් වෙනවා ඒව දෙන්නම් කියලා මුත් ඇත්ත කතන්දරේ ගත්තාම මේකක්වත් වෙන්නේ නැහැ ඉතින් මේ සමහර බුද්ධිමත් තරුණයෝ අරුණියෝ මේකට අභියෝග කරනවා කවුන් කියනවා ඔබ ඉල්ලන දේවල් ඔබ ගෙනල්ලා දුන්නොත් මම ඔබට ඔබ ඉල්ලන දේවල් ගෙනල්ලා දෙන්න දැන් හඳ ගෙනල්ලා දුන්නොත් මං ඒක මල්වට්ටි එකට ගන්නම්. එහෙම කියනවනේ. ඔබ තරුවිලනකොට මං ඒ තරුවේකට ගෙනල්ලා දෙන්න. ඔබ සමහර විට මේ ලෝකේ නැති දේවල් ප්‍රාර්ථනා කරනවා.
ඈත විල් දියක පිපිලා හරියට මී මැස්සෙක්වත් වහපු නැති මලක් ඔබ ඉල්ලනවා. නමුත් මේ කැළඹුණු සමාජයේ ඒ වගේ මල් තියෙන්න බෑ. දැන් ඔබ ඒ වගේ මලක් ගෙනවොත් මට උපදින්න පුළුවන් ඒකේ. මේ අතන මේක ගැඹුරු තේරුමක් තියෙනවා. මේ පවතින මේ සම්ප්‍රදාය කිසියම් අභියෝගයකට ලක් කරනවා. යථාර්ථය ඒක නෙවෙයි. ජීවිතයේ යථාර්ථය අපි බොහොම පැහැදිලිව පිළිගන්න ඕන. මේ මහ පොළවේ ඇත්තට අපි අදිය ගහලා ඉන්න පොළව අපේ මානසික ලෝකයේ තියෙන මේ රොමැන්ටික් වාදී ලෝකයක් නෙවෙයි තියෙන්නේ. මේ මහ පොළව ඊට වැඩිය බරසාරයි ගැඹුරුයි. ඒක බොහොම කල්පනාවෙන් අඩිය තියන්න ඕන තැනක්. හොඳයි අපි ලූෂන් බ්‍රත්සිංහ මහතා රචනා කරපු එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කරපු මේ ගීතය අහමු. විශාරද සංඝයා බ්‍රත්සිංහ ගායනා වෙලාවට මේ මිනිස්සු ගෞරවය අපේක්ෂා කරනවා. දැන් සමාජයේ මේ ගෞරවාන්විත ජීවිත ගෙවන්න නැතුව ගෞරවය අපේක්ෂා කරනවා. ආදරය සමාජයට දෙන්න නැතුව සමාජයෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. පුද්ගලයෙකුටත් එහෙම වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ගෞරව කරන්න නැතුව තමන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. තවත් කෙනෙකුට ආදරය කරන්න නැතුව තවත් කෙනෙක් ආදරය බලාපොරොත්තු වෙනවා. මේ අර දෙන තරමට ලැබෙන ක්‍රමය පිළිබඳව අපේ අවබෝධයක් නැතිවීම නිසා අපි දුක් විඳිනවා. මෙයට අපි කොහොමද මේ බෞද්ධාර්ථ කතනයක් ලබා දෙන්නේ? ඔව් ඇත්තටම දැන්
आदरे केला कियने क मामा विस्तर कर हम एक गुड़ाक आडू पाडू तंदीय ने पुलो अभी इतने बना पोते ने विस्तर करन थिं दें आदरे करन वा केला कियने तमंग तमंगी कैमेट्टे नुकर अनिकागे कैमेट्टे इधे देने आदरे किला क्या ने कहे आदरे नम इसे विंटोन इके अने देंगा पिके मुको अंबुसामी योला का आदरेंग इन्नो किल इतो कोट नौना कैमतीने अत्तम महत्त्य बीला इन्नो आटे महत्त्य आटे अर महत्त्य गुमना बोने एक याटे एक अतार इन्दो इन्नो या परित्याग करने मुको दे परित्याग करने या कैमती हिंदा ने वही नौना कैमतीने नौन कमती नीति हिंद मैं एक परित्याग नौन अंड इन महत्य कमती नेता नौन एक दूट अद नौन करेंडियंगे अदनमें स्वहल्यंग इन कुहमत की दनगंट की ओन उन्नति परित्यागीतम आदर की लगिया अदाट द खनगाट हितनो दुख हितनो लघु कंपावाकनो मे केल्लो कोल्लोत्ते के यालु नहाम कोल्लो केल्लोत्ते के यालु नहाम हरी वेदनावक वगे मम दकिन्ने गोर्या अरगलया रंडुवा आवेगमतु वीमा एकट एकट वर्तमान समाजे कियन्ने आदरे कियला मंग मोकद्द मंग ओय वदे अतरला दावां अपने आदर तेरे ने मेकर पानी बुद्ध आगमें आदर की अनिकागे अनिकागे केमेत विनुएं तमंगे आसावन तारी इतकोट ये आदर मनसटे सहल परित्याग प्रेम के प्रेमेट वरण अग्दन बनपति कामेकुआम कामेट वरण अग्दन बनपति प्रेमेट दिन वर्णीतमे सुध कामेट दिन वर्णीतमे कलु कन्हंदम्मंग विप्पहाय कलु धर्म अयंकरंट किला कियन्ने बनपति दैन फेब्रुवारी वेनकोट मा वेन फेब्रुवारी 14 वगे वेनकोट कट्टिय मे एक रोसमले तमयि चॉकलेट के तमयि मेव तियेन्ने किला हितन्न पटन गन्नवा ए मानसिकत्वय बटहिरिन अपिट दुन्ना अपि एक बदल अल्लगन्न बटहिरिन मोनवा हरि दुन्नाम आकर्षणीय विधियाने दिन होता है अंत पेलंद बुद्ध आगमे अंत पेलंद बटहीर दर्शन अंत पेलंद गुड़ाकिन आदर की रखी आदर धीमाय गनीम अग्निवेदी आदर को धीमे मतने मम मेच्चर दुनो वा मेच्चर दुनो मंगवाट मेच्चर दिना किहिमने सीमा ने मेनिंग ने किरिंग ने किरल किरिंग क्या ने किरल किरल बालने वा मानीने वा गानंग हादने वा ये वा आदरे किने आदरे यानो तमंग आदरे किना कहमती विधि है तो तमंग जीवत तमंग आदरे करने किना बालन ना कहमती दे तमंग बालन तमंग आशा बिना या आहान ना कहमती दे वाला तो तमंग आशा बिना आहान अदा आपे कोल्लो केल्लो वा एट्टर कामटा कपिटी कामटा नहीं वकरने ये वैडी करेगा नहीं इटे पासे आरवा नेती वेला है नौने विक्या नहीं माय तो गोटा मैं यार मामा किये ने की तिंग आदरे के न मंगकरने विग्रह है आडुपाडू तीन ने पुलवा आडुपाडू साहित्य विग्रह है बाटी ना निसाम अभी तवत गीते किंग ऐट तवत बाटी ना कमक लबादे नो चाह करनो कुलत नारी वंश प्रवीण या मैं गीते प्रेम ये रचे
तो हसल कैन चला देस पिरुमन पुरा ලාවට රැවටිලිකාර සහිතයි අපි රැවටෙන දේවල් තියෙන දැන් හාමුදුරුවෝ කලින් කිව්වා මේ මේ කාමභෝගී බව පිරුණු සමාජයේ මේ හරි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කියලා දැන් මහින්ද චන්දසේකර මහත්මයා මේ මේ රැවටෙන ලෝකේ නොරැවටි ඉන්න එක තමයි අභියෝගය ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න පාඩමක් කියලා දී අවසානයක් හොයාගමු ඊට කලින් මම කැමති අපි හාමුදුරුවෝ අර आदर गया विस्तर कर दिताम अपूर्वट विस्तर करा तंग विवाह जीवित तीन कारण समशील समश्रद्ध तंग मम कमती दे या कमती नेता मम टीका मेहटे नींद परीपूट हेमदा मस आई या आसने दिंड कौर हरी समतुलट एंड हामर हिताम पूर्वट विस्तर मुखादेवाजीटन लोके नोरेवटी इन अभियोगे अभियोगे जग्रहण करतेटम अभी वटेम तीन रेवटन लोकया सह रवटन लोकयांगिता अदबिनकोट हिताम धरण विधिटतीन अभी पसीुरा रवटन उपक्रम ඉතාම දැඩිව තියෙන අපි කන බොන දේ අපි අඳින පළඳින දේ හැම දෙයක්ම සත්‍ය නෙවෙයි මිත්‍යාව විසින් වහගෙන තියෙනවා ඒක වාණිජ ලෝකේ හැටි දැන් අපේ ඇහැ රවටන හිත රවටන දැන් අපේ අවශ්‍යතා නෙවෙයිනේ දැන් ඉස්සර අපි කඩේකට ගියාම අපි ඉල්ලන්නේ අපිට ඕන දේ දැන් එහෙම නෙවෙයි දැන් ඊට වැඩි තියෙන්නේ මේ ओम इली महाने ऐविदला राक गाने ऐविदला सुपर मार्केट संकल्पने इसरापी गीला सीन रात किलो मुद्राली दें कड़दासी कोल सीन रात पंपन इतक अभी अवश्यता इतने सपिरे अब अनावश्य देवाने मुतार वटे रउन देखतना गिहाम अपीट अपे पड़पत गेना अमतक विन ए रवटिलकार लोके අපිට අනවශ්‍යදී අවශ්‍යයි කියලා අපේ හිතට වදිනවා. ඉතින් ඒක ඇත්තටම අපි මුලාවටපත් කිරීම. අතෘප්තිමත් මිනිහෙක් විදිහට අවසානයේ හුඟක් දේවල් ලබා ගන්න උත්සාහ කරලා කරලා අන්තිමේට එලෝ බලා යන ගමනේ මෙලෝදයක් අත නොපෙනේ කියලා තමයි අවසානයේ අපි මේ යන්නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. හඳුනන්නේ මේ ප්‍රශ්නේම මේ අවසානයේකට හොයාගන්න බෞද්ධ විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා මේ මොකද බෞද්ධ දර්ශනය තමයි අපිව සීමා කරලා අපිව මෙල්ල කරලා
තියාගන්නේ මොකද හේතුව ඒ ශ්‍රද්ධාව නැති වුණයින් පස්සේ අපි කලනුත් කතා කරා වගේ කොච්චර ප්‍රඥාවට මනස අවදි වුණත් වැඩක් නැහැ ඒ නිසා ශ්‍රද්ධාව තුල ලෝකේ අවබෝධ කරගන්න ආරාධනා කරමින් අපි අවසානයේ හොයාගන්න වහන්සේ ආරාධනා කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම මිනිසෙක්ම මේ අසීමිත ලෝකේ සීමා සහිත වෙන්න දැනගන්න ඕනේ අප්‍රමාණ ලෝකේ අවප්‍රමාණ වෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සකස් වෙන්න තමන් දැනගන්න ඕනේ එහෙම දැන් කාමභෝගී ලෝකේ තිබුණට තමන්ගේ අවශ්‍යතා මොනවද කියන එක පිළිබඳව සීමාවක් නිර්ණයක් තමා තුළ ඇති කරගන්න ඕනේ ඒ අනුව හැදෙන පුච්චලයට කාරණා තුනක් කියනවා අසටෝ කුහකනෝයි අමායාවි මායාවට වසඟ නොවීම දැන් සමාජයේ තියෙන මායාව සමාජයට බැන බැන ඉන්න ඕන නෑ තමන්ටත් තියෙන්න ඕන මායාවට වසඟ නොවෙනකත් උජු ජාතිකෝ ඍජු ප්‍රතිපatti අනුගමනය කිරීම අද ගොඩක් දෙනා ඍජු ප්‍රතිපatti අනුගමනය කරන්නේ නෑ තමන්ට ලැබෙන වාසි ලාභ වර ප්‍රසාද වරදාන පතාගෙන ඉන්න කෙනාට ඍජු වෙන්න බෑ එතකොට දැන් අසටෝ අමායාවි උජු ජාතිකෝ කියලා කියන වචන තුන තමන් තමන්ගේ ජීවිතය තුළ කොතරම් තියෙනවද දැනට කියලා කියන එක දැනගන්න මොකද අපි කොච්චර විශාල ගයක් හැදුවත් ඒකට වඩා විශාල ගෙවල් තව ගමේ තියෙනවා ලෝකේ තියෙනවා අපි කොච්චර පුංචි ගෙයක හිටියත් ඊටත් වඩා පුංචි ගෙවල් වල මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා අපිට කොච්චර වාහන තිබුණත් ඒ වාහන වලට වඩා වැඩි වාහන තිස්නයි ලෝකේ ඉන්නවා අපිට මොන වාහන පොඩි අඩු උස්ස වයසකදී වුණත් ඒකත් නැති අය සමාජෙ ඉන්නවා ඒකින්ද ඉහළම කෙනා වෙන්නවත් පහළම කෙනා වෙන්නවත් බෑ තමන් තියෙන ජීවත් වීමයි ඒ සඳහා අවබෝධයෙන් ජීවත් වීම තමයි සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට වැදගත් කාරණා හොඳයි ඉතින් සාර්ථක ජීවිතයක් යහපත්ව ගෙවන්න අවශ්‍ය කරන මගහසර කියා දෙන්නයි ගීබන මඩුව වැඩසටහන අදත් අපි ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතිකම ඥානිස්තර ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූජාව සාදුකාර දෙමින් පිරිනම්මින් ඒ වගේම අපිට සම්පතක් වුණු නුවර කලාවිය උපවත් කරපු මහින්ද චන්ද්‍රසේකරයන්ටත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියමින් විශාරද සන්ධ්‍යාබුලත් සිංහල ගායන ශිල්පිනියටත් හදපිරි ගෞරව ප්‍රණාම පිරිනමමින් අපි ගී බණ මඩුවට සමාප්තිය හොයාගන්නේ වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයටත් අපේ කෘතවේදීත්වය පළ කරමින් අපි ගීබන මඩුවට සමාප්ත සටහන අරගෙන එන්නේ තවත් අලංකාර ගීතයකින් මේ ගීතය ප්‍රණීත අබේසුන්දර ආචාර්ය ප්‍රණීත අබේසුන්දරයන් රචනා කළේ ආනන්ද ගමගේගේ සංගීතය Thank you.
තරංගයට සූදු කිලිනවා ජීවිතේ රණදීප කළා දෙන්නට මලේ නුඹට කලකව සැපිනවා පාර දිග පාට පාට කඩ සල්පිල් හිව නෙල්ලේ ගිනි හුලඟින් දූවිලි ඇවිලෙනවා ඒකින් නින්ද දෙවි මලේ ගින් දූවිලි එවි